මට පනවල තිබිච්ච එක පැත්තකින් පක්ෂතානම ඉවත් කරා. දෙවනුව මාලිගම් දුරින් ඉවත් කිරීම. මේ නඩුව අසා අවසන් වනතුරු තහනම් කළා. ඉබි අතුරු ටිකවත් නෑ ඔබතුමාට ගුරුන් දෙන්න, කියන්නේ එළිය තමයි වැඩ කරන්න ඕනේ. මම බාර කිව්වා වගේ මම තාම ඕපන් මයින්ඩඩ් ඉන්න කෙනෙක්. ඒවිගේ ඉන්නේ අර පොහොට්ටුවේ හිටපු ලුම්පන් පන්ති මිනිස්සු ටික තමයි අද ඇවිල්ලා තියෙන්නේ ජාතික ජනබලවේ. නෑ නෑ, ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ට තනියම දිනන්න පුළුවන් කියන මහා, හරි, කියන්නේ පොහොට්ටුවේ හිටිය අර හූ කියලා කෑ ගහන බෙරි වෙලා නටන මහින්ද මහත්තයා ඉස්සරහා කතා කරනකොට හූ කියන අන්න ඒ ටීම් එක දැන් අද ඇවිල්ලා තියෙනවා ජාතික ජනබලවේ. මොකද දන්නේ, නමුත් මේ උද්ඝෝෂණයක් කරන වෙලාව හොඳට ගහලා ඉන්නවා කියන්නේ ඒ අර ලුම්පන් පන්ති රස්සියාවදු පාදට පන්ති ඇවිල්ලා දැනකදී අපිට කියන්න ඇමිලි පිටිය රැස්වීමේදී තලදක්කිය තලදක්කව මල්ලි පොට්ටක් ඉඳ ගන්න දෙන්නේ කියලා මත් එක ඉඳගෙන අරකවා කරුණා කළා. අපිට කරන්න ලොකු උදව්වක් කරනවා. මොකද්ද කරුණා කළා? මෙතනින් යන්න මම ඇයි කියන නෑ. රයින් ලික්කෝසිංහ මහත්තයා පාරයිනේ වාහන ටික නවත්තගෙන ඉන්නවා කිව්වා. මම මෙතනින් යනතුරු එයාට එන්න. එහෙම පීඩනයක් එනකොට මිනිහෙකුට හිතෙන්නේ නැද්ද මොන බම්බොද්ද මේ කරන්නේ? මම මේක අතර දාලා යන්න ඕනේ කියන. ආයිබෝන් නිවුස් සෙන්ටර් සහ නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ් නාලිකා සමගින් එක්කන ඔබ ආදරෙන් පිළිගන්නවා. අද දවසේදී අපි සූදානම් වන්නේ මේ දවස්වල වැඩිපුර අවධානය යොමු වී තිබෙන දේශපාලන මාතෘකාවක් වෙත අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට යම් අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම එහි තන්ත්‍රු සම්බන්ධයෙන් එහි තීරණය මේ වන විට තිබෙන්නේ අධිකරණය සතුව. ඒ වගේමයි ඉදිරි ජනාධිපතිවරණය සහ එතනින් පස්සේ රට කුමන දිශානීතියකට ගමන් කළ යුතුද, ඊළඟ වතාවේදී අපි තෝරාගත් යුත්තේ කුමන නායකයෙක්ද, ඒ නායකයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද, මේ ගැන කතා බහ කරන්න අපි සූදානම්. ඒ සඳහා එක්වනවා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම් කියලා කියන්නත් පුළුවන්, හිටපු මහලේකම් කියලා නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. අපි ඒක පැත්තකට තියලා පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම හිටපු අමාත්‍ය දෑසිරි ජයසේකර මහත්මයා, අයිබන් ක්ලබ්තුමා පිළිගන්නවා. අයිබන්, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන කතා කළාම අපි කතා බහ පටන් ගමු. මොකද එහෙම නැත්නම් මේ දවස්වල තියෙන මාතෘකාවත් එක්ක ලොකු අඩුපාඩුවක් වෙනවා. අපි නීතිමය කාරණා පැත්තකට තියලා මේ අපි කතා කරොත් එහෙම අවසානයේදී ඔබතුමා නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහයෝගය දෙන තැනකට ගියාද? එහෙම දෙන්න පුළුවන් ද ලැජ්ජාවක් තියෙනව නම් පොද පුතුමාට කරපු දේවල් හැටියට? නෑ මංජුල, දැන් අපි ඔය අර නවත මහලිකම් නැද්ද කියලා කියන්න බෑ. ඇත්ත වශයෙන් අධිකරණයෙන් ලබා දීලා දෙන තීන්දු අනුව මට පනවල තිබිච්ච එක පැත්තකින් පක්ෂ තහනම ඉවත් කරා. දෙවනුව මහලිකම් දුරින් ඉවත් කිරීම. මේ නඩුව අසා අවසන් වනතුරු තහනම් කළා තියෙන්නේ. يعني ඒක අදහස් වෙන්නේ මාව නැවත අර රීන්ස්ටේට් වෙනවා, නැත්නම් අර පරණ තත්ත්වයට ආපවනවද පත් වෙනවා. ඒ නිසා ඊට පස්සේ පත් වෙන කිසිම තනතුරක් වළංගු වෙන්නේ නැහැ. මොකද හේතුව අර තනතුර තිබෙන නිසා ඊට පස්සේ පත් වෙලා තියෙන කිසිම තනතුරක් නිවැරදි විධායක සභාවකින් හෝ දේශපාලන මණ්ඩලයකින් හෝ මධ්‍යම කාර්ය සභාවකින් සම්මත වෙලා නැහැ. ඒ නිසා ඒකයි මම මේ සම්බන්ධව කතා කරේ. මේ ඒ නිසා වර්තමානයේ සම්පූර්ණ ලේකම්වරය විදිහට බලය තියෙන මගේ අතේ. ඉතින් ඔබ කිව්වා මේ ඉබි අතුරු ටිකවත් නෑ ඔබතුමාට ගුරුන් දෙන්න, කියන්නේ එළිය තමයි වැඩ කරන්න ඕනේ. ඔව්, කලින් ඉබි අතුරු මේ තිබුණේ මගේ අතේ. නමුත් ඒ ඉබි අතුරු මාව අයින් කරන් පස්සේ සභාපතිතුමා බාරගත්ත. සභාපතිතුමා ඉතින් හරියට ක්‍රියාත්මක කරගෙන නැති කි ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් අපෝ සභාපතිතුමාගේ තැනේදී ඉන්නේ ඒ පැත්තේදී ඉන්නේ නැහැ. නෑ නෑ, මං ඒව තැනක නෑ, කිසිම තැනක නෑ. මං ඒක ඔබ මං හිතන්නේ වැරදි විදිහට තීරුම් මරන් තියෙන්නේ. මොකද හේතුව එතුමා මම නෑ අර සිරිසෙන් මහත්මයා කියලා තිබ්බ එතුමා කැමති කියලා. ඔව්, ඒක තමයි තමයි යාවේ. කැමති වෙන්න එපා. හා, මොකද දැන් එතුමා මාව අයින් කළා. මම මේ තීන්දුව ගත දවසේම එතුමා මට කතා කරා. ඔව්, දුරකථනයෙන් කතා කරලා මට සුවපැතුවා. හා හා, හරි. ඉතින් මට මේ ටික හිනා වෙන ලැජ්ජාවක් තිබ්බද නැද්ද එළියට දාපු කෙනාටම මට කතා කරන්න මේ පුළුවන්කම තිබුණාද කියලා. ඉතින් එතුමා මට කතා කරලා සුවපැතුවා. ඉතින් එදරින් ඒක අදහස් වෙන්නේ නැහැ. නමුත් මම එතුමාගේ ගෞරවයත් එතුමාට යම් ගෞරවයක් තියෙනවා. මට එතුමාට තරහක් වෛරයක් නැහැ. මොනවල හිටපු ජනාධිපතිවරයා නෑ සහ මාව ලේකම්වරයා විදිහට පත් කරේ එතුමානේ. ඒකින්ද මට ඒ ගෞරවය එතුමාට තියෙනවා මොනතරම් වැරදි මට කරත්. නමුත් කෙසේ වෙතත් මම එතුමාගේ පාර්ශවයේ නැහැ. ඒ වගේම මම නිලම් නිවාසිරිපාල මහත්තයාගේ පාර්ශවෙත් නැහැ. මම ඉන්නේ මධ්‍යස්ථ තැනක. මම ඉන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා කොහෙද ඉන්නේ? එතකොට විජේදාස රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දෙන්නම එකට නින්නේ. ඉතින් ඒ පාර්ශ්වයටත් මම සම්බන්ධ වෙලා නැහැ. නිමාසිරිපාල මහත්තයා පිළිතර මම සම්බන්ධ වෙලාත් නැහැ. මම ඉන්නේ මධ්‍යස්ස තැනක. මැද තැනක ඉඳලා අපි බලන්නේ මේ දෙපාර්ශ්වයම එකතු කරලා අපිට ගෙනියන්න පුළුවන්ද කියලා තැනක. මම එකයි කාගක් පැත්තක් ගන්න ගියේ නැත්නම්.
සමහර අයට යම් චෝදනාවක් කරන්න පුළුවන් ඊයේ ආපු කට්ටියත් මේ මෛත්‍රී ජනපතුත් හිටපු කට්ටිය. නමුත් ඒ ඈත් ඇවිල්ලා ඉන්නවා, අනිත් ඈත් ඇවිල්ලා ඉන්නවා, මධ්‍යස්ථ ඈත් ඇවිල්ලා ඉන්නවා. මේකේ මේ හැමතැනකම කාට හරි බලය යනකොට ඒ අය ගාවට ඒකේ නෑ යනවා. ඒක නතර කරන්න බෑ. දැන් මෛත්‍රී පාසිසෙන් මැතුමා ගාවට ඒ කාලේ ගිහිල්ලා හිටපු කට්ටිය අද අරගොල්ලෝ ගාවට ගිහිල්ලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ ගාව බලය තියෙනවා කියලා හිතේ තියන. ඊළඟට පහුවදාවදී බලය මගේ අතට එනකොට ඔයාලා කල්පනා කරනවා දැන් මොකද කරන්නේ, දැන් අපි දෙන්න යන්න ඕනේ කියලා. ඒ නිසා ඒක ගැන ඇතර පාක්ෂිකව සෑහෙන අනාත වෙනවා මේ සිද්ධිය. සම්පූර්ණයෙන් අනාත වෙනවා. ඉතින් මේ වැරදි තීන්දු ගැනීම ප්‍රතිඵලය එක මාව ඉවත් කිරීම තමයි පළවෙනි වැරදි තීන්දුව ගත්ත. එතනින් පස්සේ මේ පක්ෂේ ආරක්ෂකෙක් නැතුව ගියා. ලේකම්වරයා ශක්තිමත්ව ඉන්නවනම් ඔහු නීතිය ගැන යම් දැනීමක් තියෙනවනම් මේ මේක හැන්ඩල් කරගන්න පුළුවන් නම් ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔහුව විනාශ කිරීමේ ප්‍රතිඵලය අනුව අවසානයේ ඊළඟට දෙවනුව මෛත්‍රී ජනපතිතුමා ගත්ත වැරදි තීන්දුව නිසා අවසානයේ නිවාසී පාසිල්ල මැතිතුමාලා බලවත් බවට පත් වුණා. ඉතින් මම හිතන්නේ මේ ඊට පස්සේ ඇත්තටම මේ වැරද්ද පළවෙනියෙන් කරේ මේ පක්ෂය විනාශ වෙන්න නිවාසී පාසිල්ල මැතිතුමා ඇතුළු නම දිනේ පක්ෂයෙන් පක්ෂයේ තීන්දුවට එරෙහිව ආණ්ඩුවට එකතු වීම. ඒක තමයි ප්‍රධානම අරමුණ. ඊළඟට ඊළඟට තමයි මෛත්‍රී ජනපතිතුමා වැරදි කරන්න ඊළඟට පටන් ගත්තා. ඔවුන්න ගේනවා, ආපහු එළියට දානවා, නැවත ගේනවා, මේවත් එක උසාවිය යනවා, උසාවි වලින් ඔවුන් නැවත වාරණය කරනවා. මේ වගේ තත්ත්වයන් එක තමයි විශාල අර්බුදයක් මතුනේ. දැන් ඉතින් පාක්ෂික ඔබ කිව්වා වගේ විශාල අසරණ භාගයට පත් වෙන ඉතත් වැඩිය විශේෂයෙන්ම සංවිධායකව. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන දැන් දුමින්ද දිසානායක පාර්ශවයේ අර ඔබතුමාගේ නඩු තීන්දුවෙන් පස්සේ මාධ්‍ය හමුවක් තියෙමින් කිව්වා මේ ඔබතුමා සන්ධාන හැදුවා වෙන පක්ෂවල සම්බන්ධ වුණා, ඒ හන්දා තවදුරටත් බලංගු භාවයක් නැහැයි කියලා. ඒකේ පොඩි තර්කයක් තියෙනවද ඉතින් වෙන පක්ෂ හැදුවාන් පස්සේ? නෑ, තර්කයක් නෑ. සන්ධාන හදන එකයි පක්ෂ හදන එකයි දෙකක්. පක්ෂයක් කියන්නේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක්. එහි සමාජිකත්වය ගත්තම තමයි එහි පක්ෂේ සමාජිකෙක් වෙන්නේ. ඒතර තමයි ඔහු පක්ෂයට ආයිත්. සන්ධානයක් කියන්නේ පක්ෂ ගණනාවක් එකතු වෙලා හදන පොදු සම්මුතිය. ඒකේ නායකත්වය ගන්නවා කියන්නේ පක්ෂක සමාජිකෙක් වෙන්න ඕනේ නැහැ, සන්ධානික නායකයෙක් වෙන්න. හරි, මගේ සමාජිකත්වය තහනම් කරලා තිබුණේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි මම. ඒ කියන්නේ තම පක්ෂය තමයි, නමුත් යටපත් කළා, තහනම් කළා. ඒ කාලව කොහොමද තුල මම දේශපාලනය කරන්න අවශ්‍යයි. ඔව්. එතකොට මම කරපු දේ මේ පක්ෂ සියල්ලම මට ආරාධනා කරා. දේශපාලන පක්ෂ විදිහට අපි සන්ධානයක් හදනවා. ඔබතුමා මේකේ නායකත්වය ගන්න කියලා. එතකොට මම මේ නායකත්වය ගත්තේ කොහොමවත් පක්ෂයකට බැඳිලා නෙමෙයි. සන්ධානයකට නායකත්වය දෙන්න පක්ෂයක් ඕනේ නැහැ. දැන් උදාහරණයක් ගන්නකො, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳලා නෙමෙයිනේ දේශපාලි සන්ධානයක නායකත්වය දුන්නේ. ඒ කියන්නේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔය තනතුරෙන් ගියාට පස්සේ වෙන කිසිදු දේශපාලන පක්ෂයක සමාජිකයෙක්ව තනතුරක් කරන්නේ නැහැ. මේ මේගොල්ලන්ට මොනව හරි එකක් ඕනේනේ. මාව දැන් මේ හවස නඩු දීන්දු දුන්නා, රෑමකට බැලුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. දුමින් සනායකයි ලහන්තලි ගෙවන්නයි ගිහිල්ලා මම දැක්කා මැතිවරණ කාර්යාලයට ගියා. ගිහිල්ලා බැලුවා අපේ ලියකියවිල අවුස්සලා බලපුවාම එකක් තියෙනවා ගන්න අරගෙන ගැහුවා. මේක වැරදි, සම්පූර්ණයෙන් වැරදි මේ මේ මතවාදයක් මේ අරන් යන්නේ. දැන් මම අපව මුලට එනවා. අර දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකව අනාතයි ඉන්නේ. මොකද දැන් මහලේකම් හොයාගන්න බෑ, සභාපති හොයාගන්න බෑ, මෙහෙම උනම් පස්සේ සම්පූර්ණ විහුවේ කඩায় වැටෙනවා. හැබැයි ඒ අසේ මැතිවරණයක් ලඟ වෙද්දී තවත් මේ මේ අපේක්ෂකයෝ සහ නායක ගොඩක් එළියට ඇවිල්ලා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්මයා ජීවීපී එක පළමු වතාවටයක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කැම්පේන් එක පටන් ගන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා යම් කැම්පේන් එකක් පටන් ගන්න තිබුණා. ඉතින් මිනිසුන්ට තෝරගන්න තියෙන විකල්ප ගොඩක් තියෙනවා. දැන් මෙහෙම තියාගෙන අවසානයේ පක්ෂය ගද්දී බෝඩ් එක විතරක් තියෙන්නේ නේද පක්ෂේ? නෑ, බෝඩ් එක විතරක් තියෙන්නේ නැහැ. අපි කොහොම හරි බලාපොරොත්තු ඉන්නේ මේක කොහොම හරි ඔබතුමාට කරගන්න. පඬුවස් නුවර කුරුණෑගල පදනමක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහාට ගියන් පස්සේ නෑ. තාම අපේ ශක්තිමත් සංවිධායකරු ඉන්නවා. වැදගත් වෙන්නේ මංජුළු මේකේ කොහොමද මේ පාර්ශ්වයන් දෙක එකතු කරන්න කියලා. මොකද හේතුව දැනටමත් ඒ අය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිලේ ඉන්නේ. හරි, අපි කොහොමවත් පිලකට ගිහිල්ලා නැහැ. මම කිසිම පිලකට තාම සම්බන්ධ වෙලා නැහැ. ඒතකොට ඒගොල්ලෝ පක්ෂයෙන් අහන්න නැතුව පක්ෂයේ මේ අපි විපක්ෂයේ ඉන්න ඕනේ කියලා කියනකොට ඒගොල්ලෝ වැරදි තීන්දුවක් කරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරා. මගේ තර්කයේ තිබුණේ මංජල මුලේ ඉඳලම මම කිව්වේ මුළු පක්ෂෙම ඉනන් ගිල්ල උදව් කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක ප්‍රශ්නයක් නැහැ. පක්ෂෙන් කාලා භාගයක් කඩාන ගිල්ල අර පැත්තට උදව් කරපුවාම තව පිරිසක් අනාතු වෙනවනේ. කවුද ඒකට වගේ කියන්නේ? ඒකට මොකද්ද ලැබුණ ප්‍රතිචාර? අපි පක්ෂෙම නේද ඒගොල්ලෝ එහෙම ගත්ත, එහෙම තීන්දුවක් ගත්ත කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ පක්ෂ ගැන හිතලා තීන්දුව ගත්ත කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රනෝ තීන්දුව ගත්ත කට්ටිය. අපි තමයි පක්ෂයේ වෙනුවෙන් තීන්දුව අරගෙන මේ විපක්ෂයට ලයින් ඉන්නේ දැන්.
හරිද? එහෙනම් මටත් තිබුණා, මටත් රනිල් කුමාරසිංහ මහත්තයා දහපාරක් විතර කතා කරා, එන්න ඇවිල්ලා කැබිනට් ඇමති ධුරයක් අරගෙන වැඩ කරන්න කියලා. මම කිව්වා මට කරන්න බෑ සර් කියලා. මට කතා කරපුවා මම කිව්වා මට කරන්න බෑ. ඔබතුමා අපේ ජනාධිපතිවත් එක්ක කතා කරන්න, පක්ෂ නායකත් එක්ක කතා කරන්න, කතා කළ මුළු පක්ෂෙම කැමති කරව ගන්න, ඔබතුමාට උදව් කරන්න. මේ අවුරුදු දෙකට හරි දෙකට හරි ඊළඟට එන්න ජනාධිපතිව අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අය වැඩ කරේ ඒ විදිහට නෙමෙයි. මේ අය වැඩ කරේ සම්පූර්ණයෙන්ම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට. තමන්ට ලැබෙන ඇමතිකම් තමන්ට ගෙදර තියාගන්න ඕන නම් මේ විපක්ෂයේ ඉඳගෙන මන්ත්‍රීවරයෙක් විදිහට හරි කොළඹ ගෙදර තියාගන්න. ඔව් කොළඹ ගෙදර ස්කෙල්ටන් රෝඩ් එකේ ගෙදර තියාගන්න. හරි. ඉතින් මේ මට තමයි ඒගොල්ලෝ ගියේ. නැතු මේ පක්ෂයේ මතවාදයේ රට ඒව නෙමෙයි. ඉගෙන මේ රටේ තියෙන මේ දෙවන්ද ප්‍රශ්න අපි තුමු මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න හරි වගේ තීරණාත්මක තීන්දුව ගන්නේ කොළඹ හම්බෙන්නේ ගේ හන්ද. මේක තමයි මම අහන්නේ. ඉතින් ඒතකොට ඒක තමයි දැන් ඒගොල්ලෝ පාවිච්චි කරලා මම එකයි කියන්නේ. අපි මතවාදී මේ වශයෙන් තමයි විපක්ෂයේ ඉන්න ඕනේ කියලා කතා කරේ. මොකද හේතුව ඒ වෙලාවේ තිබුණ තත්ත්වයන් එක ඔබට මතක ඇති. 2022 මේ රට විනාශ වෙන එනකොට ඔය අරගලයට කලින් තමයි අපි ඉල්ලා අවශ්‍ය වෙනවනේ කියලා මතවාදයක් අපේ දේශපාලන මණ්ඩලෙත් මධ්‍යම කාර්යසභාවෙත් ගියේ. ඒ මධ්‍යම කාර්යසභාවට හතර අති බහුතරයක් සියලු දෙනාම වගේ කිව්වා වහාම දැන් අමාත්‍යවරු වලින් ඉවත් වෙන්න කියලා. ඒ නියෝගය කාගෙද? මේ පක්ෂේ. පක්ෂේ ප්‍රධාන තීන්දුව ගන්න ස්ථානෙන් එන්නේ මේක. අයින් වෙන්න උතනින් කියලා. හැබැයි ඒකටත් ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. නමුත් මම අයින් වුණා ඉස්සර. අයින් වුණාන් පස්සේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැතුව ගියා. ඒගොල්ලොත් අයින් වුණා. මොකද ලේකම් විදියට මම ඉස්සර තීන්දුව ගත්තෙන් පස්සේ ඒගොල්ලන්ට මූත් කරන්න දෙයක් නැතුව ගියා. එතනින් පස්සේ තමයි ඒගොල්ලෝ අයින් වුණේ. අයින් වෙලා ඊට පස්සේ ආපහු නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැතිලා වැඩේ කරගෙන යනකොට ඔන්න එක්කෙනා යන්න පටන් ගත්තා. නම දෙනෙක් ගියා. ඒ ගියේ පක්ෂයේ විදියට අපි ගත්ත තීන්දුවට පිටති. ඒතර බොහොම පැහැදිලි පක්ෂයක් විදියට යම් මතවාදයක් සහිතව මෙන්න මේක තමයි අපි ක්‍රියාත්මක කළ යුත්තේ, ආණ්ඩුවට උදව් කළ යුත්තේ මෙන්න මේ කාරණය මත කියලා අඩුමතරම ලියවිල්ලක් එක්ක ඔය කවුරුත් අහන්න ලියවිල්ලක් එක්කද ගියේ කියලා කතා කරලා අස්සම් කළා නෑ. පුද්ගලිකව තමන් ගිල්ල කෙලිම ඇමතිකම් බාරගත්තා. එච්චරයි. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒක නෙමෙයි. අපි කියන්නේ මම අපි කොහටවත් ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ අද UNP එකේ ඉන්නේ. UNP වල උදව් කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා උදව් කරන තැන ඉන්නේ. එතකොට දැන් කොහොමද මේගොල්ලෝ පක්ෂෙත් දෙන්න ගිනියන්නේ කියලා තමයි දැන් මේ සටන යන්නේ. ඉතින් ඒක නිසා ආණ්ඩු බලය පාවිච්චි කරලා දොරවල් වහනවා, ඉබි අතුරු දානවා, පොලිසිය ගේනවා, මැදිහත් වෙනවා, අපිට යන්න දෙන්නේ නැහැ. අරගොල්ලන්ට මේ තනිකර ආණ්ඩුවයි ආණ්ඩුවේ බලයයි පාවිච්චි කරලා පක්ෂ බලය අල්ලගෙන පක්ෂය අරගෙන යන්න හදන. පක්ෂයේ කැමැත්තකින් තොරව පක්ෂයේ මධ්‍යම කාර්යසභාව, පක්ෂ දේශපාලන මණ්ඩලය හොරෙන් රැස් කරනවා. ඒ මේ වෙද්දි නිමල් සිරිපාල, දුමින්ද, අලගියවන් ඒ පාර්ශ්වයේ ප්‍රබලයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ? ප්‍රබල වෙන්නේ ඉතින් ඇමතිකම් තියෙන නිසා. ආණ්ඩු බලය හන්ද. ආණ්ඩු බලය සහ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ තමයි සභාපති ලේකම් මේ බණ්ඩාගාරික. ඉතින් ඒකට මේ ඔක්කොට මුල සිරිසේන මහත්මයා විටිං විට ගන්න ක්‍රියාමාර්ගනේ සම්පූර්ණ. ඒකට මම එකඟ වෙනවා. ඉතින් මේ රටේ ජනාධිපති කම කළා මෙහෙම කළා මෙහෙම තතර වැටීම ගැන ඉතින් ඒක තමයි මම කියන්නේ. මේ පක්ෂයක නායකත්වය ගන්නවා කියන්නේ මංජුලේ තාම අමාරු කාර්යභාරයක්. මම දන්නවා ලේකම්වරයා විදිහට මාතක සමාරු තරහා වුණා. මොකද මම ඍජු තීරණ ගන්න මිනිහෙක් නිසා මම ගිහිල්ලා වෙනන තීරණ ගත්තේ නැහැ. මම 160ක් තියෙනවා පාලනය කරන්න. ඔව් හරි. එතකොට ඒව කරනවා නම් ඍජු තීන්දු ගන්න ඕනේ. එහෙම ගන්න බැරුව වැඩ කරනවා නම් පක්ෂයක් තියා කඩයක්වත් කරගෙන යන්න බෑ. හරි. ඒක තමයි ඇත්ත කතා. තේ කඩයක්වත් කරගෙන යන්න බෑ. මොකද හේතුව තමන් ඒක දැනගන්න ඕනේ. මේ තීන්දු ගන්න ඕනේ. හැබැයි මෛත්‍රී ජනපත්තුම කරපු දේ එක දවසක එකක් කරනවා, තව දවසක තව එකක් කරනවා. මේ ක්‍රියාවලිය තුළ තමයි මේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. අපි පක්ෂේ කාරණේ ටිකක් කාලය දිස්ස හදන හන්ද අපි එතනින් පොඩ්ඩක් ඉදිරියට ගමන් කරමු. දැන් අපි ඇත්ත කතා කරමු ඔබතුමාගේ දේශපාලන ගැන. දැන් ඔබතුමාට ආයෙ පොහොට්ටුව හෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්න සන්ධානයකට යන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඔබතුමා එහෙම යයි කියලා මට තේරෙන්නේ නැහැ. ඔබතුමාගේ බොහෝ ක්‍රියාකාරීත්වයත් එක්ක ඒ වගේමයි ජවිපෙත් එක්ක එකතු වෙනවායි කියලා මට හිතෙන්නේ නැහැ. මේ මොකෝ ජවිපෙත් තියෙන ප්‍රතිපත්ති සහ ඔබතුමාලාගේ ලිබරල් ප්‍රතිපත්ති ඇතැම් විට මම කියන්නේ 100%ක් නෙවෙයි ඒවත් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අවසානයේ අපිට දෙන විග්‍රහය තමයි ඔබතුමාට ළඟම තැන සහ මේ ලේසිම තැන පර්ණ මිත්‍රයා නායකයා කරන්න හදපු කෙනා සජිත් ප්‍රේමදාස. ඇත්තටම ඔබතුමාට මේ වෙලාවේ තියෙන එකම විකල්පය ඒක නෙවෙයිද? නෑ, ඒක වැරදි. මම දැන් ඔබ කියපු දැන් ඒක පක්ෂයක්. දැන් ඔබතුමා මේ ඉස්සල්ලාම කිව්වා නෑ, මම ඉස්සල්ලාම පොහොට්ටුව ගැන කතා කරා. පොහොට්ටුවත් එක්ක මම එකයි කිව්වේ මුලින් ඉඳලම අපේ ඒ පොහොට්ටුව කරපු විනාශ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කරපු දේවල් ඔබතුමා කරපු දේවල් ඒකත් එක්ක ආපහු නැවත පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වෙනවා නම් 7-8 වතාවක් හිතන්න ඕන. අද අඩුමතර මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරුවත් ඔබතුමාලට ඕනක දුන්නේ. ඔය දුන්නේ. හරි.
ඉතින් ඒකින්ද ඒක එක ආයි කතා කරනවද නැද්ද කියන එක ගැනවත් ප්‍රශ්නයක් තියෙනවා. රයින් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගැන අපිට කතා කරන්න පුළුවන් පක්ෂයක් විදියට. පුද්ගලිකව මම නෙමෙයි. හැබැයි SLPP දෙකම එකට එන්න එපා එනවා නේද? මගේ දැන් ඒක වෙන්නේ නැහැ නේ. අත කතාව දැන් අද තියෙන தத்துவයේ මට තේරෙන්නේ පොහොට්ටු වෙනම අපේක්ෂක ඉදිරිපත් කරන ලකලෑස්සියක් තියෙනවා. එතකොට රයින් වික්‍රමසිංහ මහත්තයා වෙනම ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් නොවේද? නොවේද කියලා මම දැන් රයින් වික්‍රමසිංහ ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා තමයි මම කියන්නේ හැමෙලිය. සාමාන්‍ය දේශපාලන තීරණ කෙනෙකුට තේරෙනවා ඒක. ඔව් එතකොට දයාස්පාලේ තමයි හරණක් ජනාධිපතිවරණය ඉදිරිපත් කරලා දිනන්න තිබිච්ච එකම අවස්ථාව. ඒ කියන්නේ තමන්ගේ බේස් එක තිබුණා පක්ෂය ඇතුලේ 125ක් තියන්. ඒක තව පොඩ්ඩක් උස්ස ගන්න තමයි තිබුණා. නමුත් ඒක කරගෙන නැහැ ඒතු. ඉතින් ඒක තුළ දැන් තියෙන UNP එකත් එක්ක ගත්තම UNP එකේ කොහෙද තියෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. අද මේ ආසනයක 150 200ක් එකතු කරගන්න බෑනේ. එතකොට මේක තමයි අද තියෙන තත්ත්වය. ඉතින් ඒ නිසා ඒක එක කාරණා. ඊළඟට ඒ නිසා පක්ෂයක් විදිහට කතා කරනවා නම් පොජන පෙරමුණ හිටියද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි රයින් වික්‍රමසිංහ මහත්තයා විදියට කල්පනා කරනවා නම් පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තොත් මට පුද්ගලිකව නෙමෙයි මම මේ කතාව කියන්නේ. එතකොට දාන්න එපා දෑසිරි හෙට රයින්ට කියලා දාන්න එපා. හරි. මොකද හේතුව මම එහෙම නෙමෙයි කල්පනා කරන්නේ. ඔබ දැන් කියවන එකම අවස්ථාව මට තියෙන එක නෑ අවස්ථා තියෙනවා. අවස්ථා කිපයක් තියෙනවා. මට ප්‍රශ්නයක් නෑ පොහොට්ටුව එතන හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රයින් වික්‍රමසිංහ මහත්තයා වෙනම ඉල්ලනවා නම් පක්ෂ විදිහට තීන්දුවක් ගන්නවා නම් ඔක්කොම එකට එකතු වෙලා උදව් කරන්න ඕනේ කියලා එතුමා ඉල්ලනවා නම් ඉතින් ඒක එතකොට මට මගේ මතයක් තියෙනවා. නමුත් අපි කතා කරන්න පුළුවන් සාකච්ඡාවකට යනවා. තාම ඒක ඕපන් කරලා තියන්න පුළුවන් එක පැත්තක. කිසියට් ලොවක් නැහැ. හරි. හැබැයි එතුමාගේ ක්‍රියාකාරකම් සහ එතුමා වටේ දැන් ඉන්න හොරු ටික කරන වැඩේ සාඹරතව පරණ අද්දකින් යන මතක් ගෙදී යන්න පුළුවන්. ඒවත් එක්ක ඉතින් ප්‍රශ්න ගන්නවා තියෙනවා. නමුත් ඒක නෙමෙයි. අපි පක්ෂයක් විදිහට ගන්න ඕන කියලා විතරයි මම මේ කිව්වේ. හරි. පරිණකා. ඊළඟට ඔබ කිව්වා JVP එකත් එක්ක තියෙනස ජීවි එක අද ඔබ කියවා ලිබරල් අපේ මත නෑ අපිට මගේ නේ ඔබතුමා සීරිසිය ලිබරල් නෙමෙයි ඔබතුමා මැද මත හිටියනේ අපි අපිට වැඩිය ලිබරල් නද ජීවිපී අපි වපසේ අද බෝල්ෂෙවික් නෙමෙයි හරි අද ජාතික ජනබලය කියන්නේ සම්පූර්ණ ධනවාදය කරටගත් පක්ෂයක් එයා අද කියන්නේ ආණ්ඩුව බිස්නස් කරන්න එපා රයින් වික්‍රමසිංහ මහත්තයා කියන එකම තමයි හරි ආණ්ඩුව බිස්නස් කරන්න එපා ආණ්ඩුව මොකද බිස්නස් කරන්නේ ඉතින් මොකද්ද ඒකට කාරණා අපි කියන්නේ ආණ්ඩුව බිස්නස් කරන්න ඕනේ නෑ ආණ්ඩුවට කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕනේ කියලා රාජ්‍ය ආයතන සමහර රාජ්‍ය ආයතන වල. ඒ කියන්නේ අපිට මේ මේ ඉතාලම වටිනා කියන මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන බලශක්තිය වෙන්න පුළුවන්, වරායන් වෙන්න පුළුවන්, ගුවන්තොට පොළවල් වෙන්න පුළුවන් යම් පාලනයක් රජයේ තියෙන්න ඕනේ කියන මතය අපි ඉන්නවා. දැන් ඒගොල්ලෝ කියන්නේ ඒක මුකුත් ඕනේ නැහැ කියලා. ඒතකොට ඉතින් අපිටත් වැඩි ලිබරල් නෙමෙයි අන්ත ලිබරල් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක අපිට කතා කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද හේතුව එක පැත්තකින් ඒ කාරණේ දෙවන ඕන් ඉතාලම අනිතක මේ මැදිහත් තගෙන දැන් ඔබතුමා යම් විරෝධතාවයකට ගියන් පස්සේ පාක්ෂිකව ඇවිල්ලා හූ කියනවා. ඒ කියන්නේ මෙහෙම අපි කවුරුත් දන්නවා මේ ඒ කියන්නේ විරුද්ධ පාර්ශව එහෙම ගියන් පස්සේ අනිත් පැත්තෙන් හූ කියනවා. දැන් ඒ වගේ මැදතනකට එන්නේ නැත්නම් එහෙම නෑ නෑ ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ට තනියම දිනන්න පුළුවන් කියන මහා මේ තමන්ම හදාගත්ත මහා මේකක් හදාගෙන ඉන්නේ අභිමාන. ඒක අභිමාන. ඒගොල්ලෝ හිතන්නේ අපිට තනියම මේ පාර දිනන්න පුළුවන්. කවුරුත් ඕනේ නැහැ. හරි දේශපාලන පක්ෂවල සම්බන්ධයක් අවශ්‍ය නැහැ. දැන් ඔබ කිව්ව කාරණේ උද්ඝෝෂණය ගත්තාම එදා උද්ඝෝෂණේ සංවිධානය කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ ඒ වෘත්තීය සමිති සහ විවිධ තවත් වෘත්තීය සමිති කීපයක් ඉල්ලුවා. එතකොට ඒකට මට එන්නේ කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට. ඒතර මම ඒකට ගියා. හරි හැබැයි මොකද වුනේ අර ඔබ කිව්වා වගේ මොකද අද හේතුව මංජුල අද ජීවිපී එකේ ඉන්නේ අර පොහොට්ටු හිටපු ලුම්පන් පන්ති මිනිස්සු ටික තමයි අද ඇවිල්ලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. හරි. ඒ කියන්නේ පොහොට්ටු හිටි අර හූ කියලා කෑ ගහන වෙරි වෙලා නටන මහින්ද මහත්තයා ඉස්සරහා කතා කරනකොට හූ කියන අන්නේ ඒ ටීම් එක දැන් අද ඇවිල්ලා තියෙනවා ජාතික ජන බලවේගයට. ඒක නිසා මේ වෘත්තීය සමිතිත් ඒක තමයි මම යනකොට හොඳටම බීලා හිටියේ මිනිස්සු. මේ වෘත්තීය සමිතිකාරයෝ බොනවද ඉස්සර ජීවිපී එකේ? ජීවික වෘසමිතිකාරු බොන්නේ නැහැ නේ ඉස්සර. හරි රැට ගිල බොනවද මම දන්නේ නැහැ. නමුත් මේ උද්ඝෝෂණයක් කරන වෙලාව හොතර ගහලා ඉන්නවා කියන්නේ ඒ අර ලුම්පන් පන්ති රස්සියාවදු පාදන පන්ති ඇවිල්ලා තින්නේ මෙතෙන්ට. හරි. ඒතර ඔවුන්ගේ මෙන්න මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඒ කියන්නේ අද ජීවිපේක කියන්නේ ඔබ කිව්වා වගේ කිසිම වෘත්තීය සමිතියක් එක්කට එකතු වෙලා වැඩ කරන්න බැරි. තව පක්ෂයක එකට එකතු වෙලා වැඩ කරන්න බැරි. කිසිම සහයෝගිකකින් තමන් පොදු උද්ඝෝෂණයකට එන තවත් පක්ෂයක නායකයෙකුට හු කියනවා කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. හූ කියම පටන් ගත්තේ පොට්ටුවෙන්. ඒ හූව දැන් ඇවිල්ලා තිනවා ජීවිපී එකට. හරි. ඒ නිසා මම හිතන්නේ
මේ කාරණය ගත්තම ජීවිපික එකට ඔයිලාට සජට සජපය ගත්තහම ඇතරම සජිපය දස මන්තතක මම එහෙම සාකච්ඡාවක් කරලත් නෑ ඒම හම්ම වෙලා කතා කරලත් නෑ පරණ සම්බන්ධ තින පර සම්බධ තියන පර සම්බධ තියන ඉතින් ඒ සම්බධ බෝ ැතිවනේ තුමවැනි පෙන්න ඒකත් මම කියන්නේ ඇත්තරම මංජුල ඒකත් පක්ෂය විදිර තීන්දුවක් ගන්නවන තමයි ඒ කාරණය කල ශුලකන දස් පක්ෂ ලක දහස් පක්ෂ ද හදිසවත් උසාවි තීන්දුවල නම් බරගල බතුම පරණ විදිරම තනිවුණොත් බත තනි තිරණය ගන්න දෙ එන්න තනියම තීන්දුව ගන්නට තනිම මගේ සඳහන මානුෂය සඳහනය තාව තමන ඒකතට මානුෂය සඳධන තියනවන මගේ සඳානතක සාකච්ච කලතම තිීන්දු ගන්න එනිසා මට එහෙම තවම ඔය දෙගොල්ල ගැනම එහෙම කතාවක් සාකච්ඡාවක් අපි කරලත් නැහැ. මම කියන්නේ පක්ෂයේ විදිහට. මොකද හේතුව දැන් දුමින්සානාග මැතිතුමාලා සහ ඔය නිමාසිරි පාසල මැතිතුමාලා දැනටමත් UNP ගේ සමාජික බවට පත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ රයින් ලික්මෝසිංහ මහත්තයා කැම්පේන් එක බාරව ඉන්න එක්කෙනෙක් දුමින්සානාග මහත්තයා. හරි? එතන ඉන්නවනේ කීප දෙනෙක්. ඒකෙන් ආණ්ඩුව මේ ශ්‍රී ලංකාවක පැත්තෙන් ඉන්නේ දුමින්සානාග මහත්තයා. අනික කටියත් වැඩ කරනවා. නමුත් එතෙන්ට ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ගිහිල තියෙන මේ පක්ෂේ අරම් මේකක් අරගෙන නෑනේ පක්ෂේ තියෙන මධ්‍යම කාර්ය සභාවෙන් තීන්දුවක් අරගෙනද පක්ෂේ දේශපාලන මණ්ඩලෙන් තීන්දුවක් අරගෙනද පක්ෂ විධායක සභාවෙන් තීන්දුවක් අරගෙනද ඔක්කොම සංවිධායකරු කැඳවලා සාකච්ඡා කරලා දේ තීන්දුව අරගෙන තියෙන්නේ නෑ ඔවුන් අද ගිහිල්ලා එතෙන්ට වෙලා ඉන්නවා එතකොට අපිට ඔවුන් කියන නෑ මේ දයසිරිය හදන සජිපට යන හරිද මම කියන්නේ ඒ දෙකම අපිට ඕනම් වළංගුයි කතා කරන්න පුළුවන් හැබැයි පක්ෂේ විදිහට තීන්දුව ගන්න මම කියන්නේ එතෙන්ට වියම හරි ඒගොල්ලෝ එක කරන්නේ පක්ෂයේ බලය අල්ලගෙන ව්‍යවස්ථානුකූලව තමන්ගේ අතර සභාපතිකමයි ලේකම්කමයි අරගෙන පක්ෂය අදගෙන යනවා එතෙන්ට එතකොට අර මේට අකමැති මිනිස්සු කවුද දැන් අකමැති මිනිස්සු විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ සංවිධායක විශාල සංඛ්‍යාවක් ඉන්න ඒගොල්ලෝ දැන්ට බලය නිසා මොනවා හරි දෙනවා දැන් දැන් වෙලා තියෙන රුපියල් ලක්ෂ 100ක් දෙනවා සංවිධායකරට ඕම දීලා මේ වැඩ කරන සල්ලි දෙන්නම් කියලා දැන් සල්ලි විසි කරගෙන යනවා. ඒකින්ද සමහර සංවිධායකරු කියනවා සර් මේ මොනව කරන්නද සර් මට සල්ලියක් දුන්න වැඩ කරන්න. ඉතින් ඒකින්ද මම ඒක කරනවා. ඒකින්ද පොඩි සපෝට් එකක් දීගෙන ඉන්නවා. ඔව් දැන් වුන් රට වටා රැලි තියන් යනවා. ඔව් රැලි තියන්. ඉතින් ඔය රැලි තියන්න පක්ෂෙන් අවසරයක් ගත්තද? මොකද ගත්තම සර්? ඉතින් තුමා සභාපතිින් දැන් තුමාගේ පැත්තේ ඒක තමයි. හරි තුමා සභාපති වුණත්. ඔව්. තුමා සභාපති නෙමෙයි. ඇත්ත කතා. තුමා සභාපති වුණයි කියලා හිතන්න. වුණත් එතුමාට එහෙම බලයක් නැහැ. තනි තීන්දුවක් කරගන්න. මධ්‍යම කාර්ය සභාව දුන්නත් දන්නේ නැහැ. මලගේ මධ්‍යම කාර්ය සභාව කැඳවුවේ නැහැ. කැඳවන්න බෑ මධ්‍යම කාර්ය සභාව ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය නම්බර්ස් ඒක ඇතුලේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේක විශාල අර්බුදයකට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම ඔබාර කිව්වා වගේ මම තාම ඕපන් මයින්ඩඩ් ඉන්න කෙනෙක්. තමයි සමග ජන බලවේගයට යම් ගම්මට්ටමේ යම් පදනමක් තියෙන බුණා විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස කියන නම තියෙන්න පුළුවන් ඒ වගේමයි විපක්ෂය ඉඳලා වුන් අර ආණ්ඩු පක්ෂයේ ජනප්‍රියතාව අඩු වෙද්දී ඔටෝමැටිකලි විපක්ෂයේ ජනප්‍රියතාව වැඩි වෙනවා දැන් ඒ සාධකයක් එක්ක සජිත් ප්‍රේමදාසට ඔබට යම් පර්ණ ගණදුනකුත් තියෙනවා මොකද මේ තුමා නායකත්වර ගේන්න ගිහිල්ලා තමයි රලි කිමසිංහ මහත්තයත් එක්ක බොරක් ප්‍රශ්න ඇති කරගත්තේ ඉතින් ඒ හන්ද මං කියන්නේ ඒ සම්බන්ධෙත් එක්ක ඔබතුමාට අනාගතයක් තියෙද නෑ ඒකත් මං කිව්වේ මංජල ඇත්තටම අපි මේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක කතා කරන්න ඕනේ පක්ෂයක් විදියට පුද්ගලිකව නෙමෙයි ප්‍රතිපත්ති විදියට මට ඕන නම් පුද්ගලිකව කියලා කතා කරලා යන්න පුළුවන් ඒක වෙන මොකක්ද රයින් ලික්වසි මහත්තය කවුරුත් උන යන්න පුළුවන් සයිප්‍රදාස මහත්තය කවුරුත් යන්න පුළුවන් නමුත් මට තියෙන ප්‍රශ්නේ පක්ෂයේ විදිහට අපි කොහොමද ගන්න තීන්දුව කියන්නේ මම හැම වෙලේම කල්පනා කරන්නේ ඒක මට වැරදුනෙත් සමාල්ලාට සමාරු කියන්නේ ඔයත් කියලා තනියම කිව්ලා වැඩේ කරගත්තා නම් මොකද්ද ඔය පක්ෂත් එක්ක කරේ නමුත් මම තවමත් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වටේ අපිට සිද්ධ වෙනවා මේ ඉන්න තව අපේක්ෂකයෙකුට කාට හරි උදව් කරන්න ඊළඟ අවුරුදු පහෙන් පස්සේ තමයි අපි බලන්න ඕනේ ශ්‍රී ලංකාවේ කොහොමද උස්සගන්නේ කියලා. ඉතින් ඒක නිසා පක්ෂයක් විදිහට වුණා නම් සයිත් ප්‍රේමදාස මහත්තයත් එක්කත් කතා කරන්න පුළුවන්. රයිලි කුසිංහ මහත්තයත් එක්කත් කතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ කතාව අතරතුර අතුරු ප්‍රශ්නයක් දැන් ඔබතුමා අදිගටම UMP හිටියා නම් එහෙම අද සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සඳහන් ලීසින් හදන්න තිබ්බා. ඒ වෙලාවේ මේ ඇත්තටම රයිලි වික්‍රමසිංහ මහත්මයා කුරුණෑක දිස්ත්‍රික්කයේ ඔබතුමා උඩ එයි කියලා තියෙන තරහටද ඔබතුමාට යම් කෙනෙක්ගේ කම් කරේ විශේෂම අපි කතා කරද්දම කෙලින්ම අකිලි විරාජකාරිය වශයෙන් හිටියා කුරුණෑකල එතුමා වික්‍රමසිංහ මහත්මයාගේ දකුණුවත වගේ අපි කවුරුත් දන්නවා ඒ හන්දද ඔබතුමාට අසාධාරණ වුණේ ඔව් ඇතරම මොකද අකිලයමයි එකට දේශපාලනය පටන් ගත්තේ ඔහු තරුණ සංවිධානයේ හිටියා UNP එකේ වෙන මොකක්ද දවසක් ඔබතුමා හිටු මාධ්‍යම වලින් රාජසනරත් මහත්මයා කිව්වා ඒකත් මේ වෙන කවුරු හරි සභාපති වෙලා අන්තිමට වික්‍රමසිංහ මහත්මයා ගෙනත් දැම්මයි කියලා ඡන්දින් පැහැදිලි කළා ඔව් ඒකයි ඉතින් කොමාරි කෙසේ වෙතත් ඉතින් ඒ සිද්ධ වෙච්ච කෙනේලිකම් මොකද මම මමත්
පක්ෂ වෙනුවෙන් අති විශාල කැපවීමක් කරා. ඒ දවස්වල මේ ටීවීගේ අපි වොයිස් කට් වලට හිටිය ඔබතුමා විතරයි. කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම කැපෙලා වැඩ කරනකොට මට විනය පරීක්ෂණ 7ක් ගෙනවා. විනය පරීක්ෂණ 7කට මුණ දුන්න එකවර. හිතන්න ඒක කරන ගමනොත් මම පක්ෂත් එක්ක වැඩ කරා. UNP එකට වැඩ කරා. හැබැයි එක තැනකදී ඔබට කියන්න ඇඹිලි පිටිය රැස්වීමේදී මම කතා කරලා මම කතා කරලා නැගිටලා කතා කරනකොට ස්ටේජ් එක මට කොලයක් ආවා. ඒ තුන්ඩු ආවෙන් පස්සේ මම බැලුවා මොකද කියලා කතාව නවත්තන්න කියලා වෙලා තිබුණා. මම ඒ වෙලේ මම කිව්වා මේ මට තුන්ඩුවුත් වෙලා දෙනවා කතාව නවත්තන්න කිව්වම මිනිස්සු කෑ ගන්න පටන් ගත්තා. නෑ 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 ඔබතුමා කතා කරන්න කියලා. මම එළියට ඇවිල්ලා මම මට ටිකක් තරහින් මම ආවෙ එළියට ඇවිල්ලා මම ආවෝ කිරියල්ල මත මම මොකද්ද මේ කරපු වැඩි තේරුම මම ඇයි මට මේ කතාව නවත්තන්න කිව්වේ. ඊට පස්සේ තලදක් අතිරිය තලදක් කිව්වා මල්ලි පොඩ්ඩක් ඉඳගන්න විදිහින් කියලා මත් එක ඉඳගෙන අර කිව්වා කරුණාකරලා අපිට කරන්න ලොකු උදව්වක් කරනවා මොකද්ද කරුණාකරලා මම මෙතනින් යන්න මොනව ඇයි කියලා නෑ රයින් ලික්කෝසිංහ මහත්තයා පාරයිනේ වාහන ටික නවත්තගෙන ඉන්නවා කිව්වා මම මෙතනින් යනතුරු එයාට එන්න අපිට තේරෙන දේ කොයිතරම් බලවත්ද කියලා මේ 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 තිබුණ තරහ වෛරය වෛරය හා ඉතින් මම එහෙම වෛරයක් ഇതുමත් එක තිබුණ නැහැ. ඉතින් මම කියන දේ දෙන්නේ මූණට කියන මිනිහෙක් මං කියල. මං ඒකනේ මයිටිපාසියෙ මාත්‍රත් මට කියන දේ මම මූණට කියලා දානවා. මම මේ ඇඟි ඇඟි අරයා හොඳයි මෙයා හොඳයි කියලා මට ඉස්සරින් දාම මට තියෙන ප්‍රශ්නේ මගේ ඒක මගේ ජීවිතයේ තියෙන කාරණා. ඉනේ එක්ක මේ මේ තෙල් ගාලා බටර් ගාලා උඩර උස්සන්න මේ කරන් මං සූදානම් නැහැ. ඒක වැරදි නම් වැරදි කියලා කියනවා. අනිත් කෙනෙක් මාත්‍රත් මම වැරදි නම් වැරදි කියලා කියනවා. සජිත්ගේ මම සජිත්ගෙන් අහපුවා මේ කාලේ මම සයිඩ් ඩිපියුටි ලීඩර් වුණාන් පස්සේ මම සයිඩ් එක වාට වා තමයි තරුණම කෙනා ලංකා ඉතිහාසයේ මේ පක්ෂයක දෙවෙනි නායකයා වෙච්ච. මගට ලොකු ඉතිහාස අනාගතයක් තියෙනවා. ඒක නිසා ඔයා කරුණාකරලා දැන් ඉවසගෙන ඉස්සරහට යන්න කියලා. හැබැයි සජිත් තමයි කිව්වේ නෑ මේ මට නායකත්වය ගන්න ඕනේ කියලා. එතනින් පස්සේ තමයි අපි ඔක්කොම බහලා සයිඩ් උදව් කරේ. එතනින් පස්සේ සජිත් ඒකත් අතහැරියානේ. ඒ වෙනුවට ගෙනාවනේ කරුජන් සූරිය. එතනින් පස්සේ තමයි මම එතන ලොකු රණ්ඩුවක් ආවේ මොකද කරුජයසිරි මහත්තයා අපි ගරු කරන කෙනෙක් කිසි ගැටලුවක් නැහැ. නමුත් කරුජයසිරි මහත්තයා වෙනස් වෙනවා. ඔව් කරුජයසිරි මහත්තයා 17ක් එක්ක එළියට ගිහිල්ලා තමන්ගේ බෑනව එකතු කරගන්න නැතුව තනියම පක්ෂයට ආවා. ඉතින් මම ඒ වෙලෙත් කුත්‍ය අධිකාරී මණ්ඩලේ නැගිටලා රයිලි කුසික මහත්තයට කිව්වා මම කොහොමද මේ විදිහට යනවා නම් යන කට්ටිය ඔගෙන් අල්ල ඔබතුමා නියෝජ්‍ය ආපහු මේ මොකද්ද නියෝජ්‍ය නායක කරනවා නම් මං කෝ ඉතින් මේ අපිත් එහෙනම් ගිහිල්ලා නම් ආපුවම අපිටත් ඔය තනතුරක් තියලා තියන්නේ කියලා. මොකද ඒතු ඉතින් අපිටත් පුළුවන් ගිහිල්ලා එන්න. කියලා මම ඔකට විරුද්ධව කතා කරා. ඉතින් අන්තිමටම උනේ මම සයිට් දිගටම කිව්වා ඔයා මේ අවුරුදු එකමාරක් තිස්සේ අපි මුළු ලංකාවටම ගිහිල්ලා ඔයාව නායකයා කරන්න අපි විශාල කැපවීමක් කරා. මං කෝ ඔයා දිනුවක් දිනුම් පෙරදුනක් දිනු. ඇයි ඔයා දිනුවොත් ඔයාට තියෙන්නේ රවි කරුණානායක වජිර අභිවදන වගේ අයව එකතු කරගැනීමේ වැඩපිළිවෙල. හැබැයි ඔයා පෙරදුනොත් ඒත් අපි දිනු. මොකද හේතුව පෙරදුනෙන් පස්සේ අපිව නැතුව මේ පක්ෂෙද දුවන්න බෑ. මොකද අපි තමයි ජනප්‍රියම කණ්ඩායම පක්ෂය ඇතුලේ. හරිද? මම කිව්වා ඉතින් ඒකින්ද ඔයා දිනුවත් පෙරදුනත් ප්‍රශ්නයක් නෑ ඉල්ලන දැන් ආපු එකේ ඉල්ලමු අපි. තමන් ෆයිට් එකක් ගත්තා නම් ෆයිට් එක ඉවර කරන්න ඕන. සටන්. සටන ඉවර කරන්න. ඉතින් අවසානයේ තමයි ඒක අතහැරියා. අතහැරලා එතකොට කරුජය සූර්යෝ කියනවා. ඉතින් පස්සේ තමයි මම සහ සජිත් අතර යම් මතභේදයක් ඇති වුණේ. මොකද හේතුව අන්තරයෙන් කෑවේ කවුද කටු දැන් කිව්වා වගේ හරි ඔබතුමා තමයි කටු මම තමයි අන්තරම වික්ටිම් වුණේ දැන් ඔබතුමා මේ මහායමති විදිරි ඉල්ලුවේ 2012 මහායමති කමිටු ඉල්ලලා අවුරුද්දෙකින් ආණ්ඩුව පෙළනවා කියන ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ ලොකු මේ මේ බෑඩ් පැච් එකක් කියන්නේ ලොකු මේ හානියක් සිදු වෙනවා ඒ ගත දේශපාලන තීන්දුව හරහා හැබැයි ඒ තීන්දු ගන්න උනේ පක්ෂෙ තිබ්බ ප්‍රශ්න හන්දා දැන් අද වෙද්දී දුකක් සහ පසුතැවීමක් නැද්ද ඒ තීරණය ගැන නෑ ඉතින් මෙහෙම ඒක ගැන යම් මොකද ඔබතුමා මට මතකයිද මාධ්‍ය තුට මාධ්‍ය ආයතනයක වැඩ ගන්න ඔබතුමා මේ මාධ්‍ය අතරට උඩ තැනක හිටියා මොකද අනිවාර්යෙන් රෑ නිවුස් එකේ කඩ දෙක තුනක් අනිවාර්යෙන් යනවා මේ මේ ආණ්ඩුවත් එක්ක අමාරු වෙලාවක ඇරගන්නවා මොකද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දරුණු ආණ්ඩුවක් තිබ්බේ ඉතින් ඒ ගත්ත දේශපාලන තීන්දුව ගැන අද නෑ ඉතින් මෙහෙම ඒවා ගන්න හේතුනේ දැන් ඔබ අපිට මම අර කියපු උදාහරණේ බලන්න දැන් පක්ෂේ නායකයා මේ පක්ෂය වෙනුවෙන් කතා කරන මිනිහෙක් මොන ප්‍රශ්න තිබුණත් මම එනතුරු එළියට වෙලා ඉන්නවා කියන්නේ මාව මගේ මූණ දකින්න කැමති නැහැ තරමට පත්තරදී මම මේ පක්ෂේ ඉන්න ඕනද කියලා හිතන්නකෝ. එහෙම පීඩනයක් කරනකොට මිනිහෙකුට හිතෙන්නේ නැද්ද මොන බම්බුවද්ද මේ කරන්නේ මම මේක අතර දාලා යන්න ඕනේ කියන. ඒක තමයි මම mantri කමත් දාලා ගියේ. අනිත් කට්ටිය ගිහලා හැමදිකම් ගත්තා ඒකනේ කරේ. පක්ෂවලට ගිහින්
මම පක්ෂදාලා ගියේ නෑ. මම පක්ෂදාලා ගිහලා දැන් ඔය කට්ටිය දැන් කියන දැසී ජාතිර තමයි එහාට පැන්නේ මෙහාට පැන්නේ කොහොමත් මම පැනලා නෑ. මම යනකොට මගේ මන්ත්‍රීකම දාලා ගියේ මිනිහෙක් මම. හරි. ඒත් ඒ වේදනාවටම තමයි මම මේ වැඩේ කරේ. මොකද හේතුව මම කල්පනා කරා මේ මිනිහා මෙච්චර මම වැඩ කරලා. හරි. එයාට ඊට වැඩි හතුරුකම් කරපු මිනිස්සුත් එක්ක හොඳින් සම්බන්ධ තියාගෙන හිටියා. ඊට පස්සේ මංගල සමරේට ඇවිල්ලා. ඔව්. ඔව් දැන් ඔය ජොන්සන් පන්ද මහත්තයා මොනවද නොකිය බැන්නේ. හරි. අද ජොන්සන් පන්ද මහත්තයා තායි සර් කියන්නේ ඉන්නේ. ඉතින් මාව ඒ තරම් අප්‍රිය වුණේ අර ඔබ කියපු අර කාරණේ නිසා. අකිල විරාජ් කාර්ය සම්මාන. හරි. ඒ නිසා මම එතකොට ළඟදිත් මාත් එක්ක ඒක කතා කරා. එහෙම ප්‍රශ්නයක් නැහැ දැන්. හැබැයි මම කියන්නේ එහෙම සිද්ධ වුණා ඒ කරුණු මත තමයි මට එතනින් මට අප්‍රිය වුණේ එතනින් පස්සේ මංජුල. ඇත්තට මම එතනින් එළියට ආවේ ඒ කාරණෙත් එක්ක. නැත්නම් මම එළියට එන්නේ නැහැ. ඉතින් අද එහෙම එළියට ඇවිත් හිටියනම් ඔව් දෙපැත්තක් තියෙනවා ඉතින් ඒක සමහරවට අද හිටියනම් සමහරවට පාර්ලිමේන්තුවේ ඉන්නත් බැරි මේ UN එකට අත් උන ඉරනමත් එක්ක. එහෙනම් සමහරවට සජවෙත් එක්ක නින්න මොකෝ ඒ මාර්ගෙන ගියේ. ඔව්. හැබැයි මේ ඒ වෙලාවේ දැන් බුද්ධික ප්‍රතිරණ වගේ කට්ටිය සැහැන්න කට්ටක් ආගෙන එතනම හිටියා. ඔව් ඔව් හිටියා. ඔව් ඒක අල්ලන්නේ නේ. මොකද ඌට ඒ තරම් ඒ කියන්නේ ඌටත් ඔය පස්සෙම තිබුණා. මාතර හැමතික මොකක්ද දුන්නේ අන්තිම? ඔව් මාතර. මාතර. මට දෙනවා පස්සේ අනිත් පැද්දෙනිය අය පස්සේ. ආවා. ඉතින් ඒ නිසා ඒක ඔහුටත් තිබුණා. ඉතින් නමුත් ඔහු ඒක කාගෙන හිටියා. නමුත් මට එහෙම පෞරුෂයක් මට ඊට වැඩිය මං හිතනවා ඒ ඊට වැඩිය එහෙම මං තවදුරටත් එහෙම දරන්න පුළුවන් තත්ත්වයක මං හිටියේ නෑ ඒ වෙලාවේ. පක්ෂයක් තුල ඒ වගේ දැඩි තීරණ කියන්නේ මේ වගේ තීරණ පෞද්ගලික කාරණා මත මේ අතිශය පෞද්ගලික කාරණා මත තීන්දුව වීම කොයිතරම් අවසරවද? නෑ පෞද්ගලික කාරණා විදිහට නෙමෙයි මම ඒක කල්පනා කරන්නේ. නෑ මම කියන්නේ එහෙම නෙවෙයි දැන්. නායකයා තීරණ ගන්නෙ තමන්ගේ හිතවතුන්ට අවස්ථාව දෙන්න ඉන්න වැඩ කරන ඒ ඔහුගේ තීරණ. ඔහුගේ තීරණ මම කියන්නේ රළු වික්‍රම සමාජයේ තීරණ. ඒක ඊටාම 98 ඉඳන් කී දෙනෙක් කියන්නේ. ඔව් ඉතින් මම එකයි කියන්නේ. 1994 වෙනකොට 146ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා එක්සත් ජාතික පක්ෂයේ. 146ක 146 ඡන්ද ප්‍රතිශතය තමයි 102කටත් අඩුව බහින්. ඔය ඡන්දකම් ඇතිනේ දින්නේ එක සීට් එකේ. ඔව් එක සීට් එකේ. හරි. ඉතින් ඒ කියන්නේ එවැනි තත්ත්වයකද පිට පක්ෂයක් තමයි අද මෙතෙන්ට තල්ලු කරලා තින්නේ. ඒ රයිල් ලික්විසිං මැතුමා ගත්ත බැරි තීන්දුවේ ප්‍රතිඵලයි. 102 දක්වා. ඔව්. තමන්ගේ ඉන්න දින්නේ 3 දෙනෙක් නිසා මුළු පක්ෂයක් ඉවර කරා. නැතු මේ තනියම මේ ඉදිරියට ගියා නෙමෙයි. ඔය ගිය 4-3ක් සමහර කට්ටිය හැමදිකම් ගන්න යන්න ඇති. නමුත් අති විශාල ප්‍රමාණයක් ගියේ තිබිච්ච මේ ප්‍රශ්නේ බේරගන්න බැරිවමයි එළියට. හැබැයි දැන් ඔබතුමා ඒ ප්‍රශ්නේ බේරගන්න රාජපක්ෂ කඳවුරේ ඉන්න පක්ෂෙට ගියාට පස්සේ ඔබතුමාට එතනෙමුත් හම්බුනේ ඒ ජාතියෙම සැලකිල්ලක් නේද? ඔව් ඉතින් ඒක මගේ පක්ෂේ මම ඒකයි කල්පනා කරේ. අදත් මම ඉන්නේ මේ පක්ෂේ මම ඉන්නේ වෙන තීන්දුව ගන්න නැතුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මගේ ආරම්භ පක්ෂය මංජල. මම රාජසභාවට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඉතින් නිසා ඒක මට ඒ තරම් ප්‍රශ්න නේ. රාජපක්ෂලාගේ කැපිලි මැදමම දිනුවානේ. හරි රාජපක්ෂලා ඔබ දන්නවා මතක ඇති පළාත් සභා මැතිවරණේ තව කැම්පේන් එක අනිත් පැත්තේ සම්පූර්ණ ජොන්සන් ප්‍රාන්ත මහත්තයාගේ පුතාට සම්පූර්ණ කැම්පේන් එක කරේ රාජපක්ෂලා. මට එක රාජපක්ෂ කෙනෙක්වත් නැහැ. එක උදාහරණයක් මම කියන්නම්. බැසිල් රාජපක්ෂට මම ඒ වෙලාවේ එන්න කිව්වා අපේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වන්න. පළාත් මහමැතිවරණය විදිහට කරන්න හදන වැඩේ කියලා මම ඒක හදාගෙන ගියා. හැබැයි 13 දවසක් මට මතක හිටිය අගෝස්තු සෙප්තెంబර් වගේ ඒ දිනේ දීලා ඔක්කොම හා කියලා අන්තිමට පොල්ල තිබ්බා. අවසානයේ මට ගෙන්න ගන්න කෙනෙක් නැහැ. ඒතකොට මෛත්‍රීපාසිස මැතුමා ලේකම් දෙයනේ කියලා එතුමට කතා කරම එතුමාව පක්ෂේ ලේකම් විදියට. යන්තම් මම බේරගත්තා එතන. නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා ඡන්දෙට ඡන්දේ අවසන් කරන දවසේ රෑ ITN එකේ සංගීත සම්දර්ශනය යනවා. රෑ 12ත් පැනලා මැතිවරණ නීති උල්ලංඝනය කරලා අන්තිම වෙලාවේ ITN එකේ රැස්සේ මේ සංගීත සම්දර්ශනයට ඇවිල්ලා කිව්වා රාජපක්ෂලුන්ගේ සහාය තියෙන්නේ ජොන්සන් පන්දු මහතේ පුතාට. ඉතින් තව කතා කරන්න දෙයක් නැහැ නේ. නමුත් ඒවා තියෙද්දිත් මම 3,26,000ක් ගත්තා. 1,20,000 ලක්ෂ දෙකකින් මම මේක ඉස්සුවයි විතර නෙමෙයි ලංකාවෙන් වැඩිම ඡන්ද ගත්තේ මම මේ වෙනකොට. ඒ කියන්නේ 298,000 ඡන්ද කැමති නේරන් තිබුණා. ඊට පස්සේ 3,36,000 කරන් තින්නේ මම තාම ඒක කවුරුත් බින්දලා නැහැ. ඉතින් ඒ වගේම ඊළඟට 2015 මැතිවරණෙත් ඕක ඊට වඩා බරපතලයි. 2015 මැතිවරණෙත් මට ඡන්ද දෙන්න එපා කියලා තමයි සම්පූර්ණ කැම්පේන් එක ගිනිච්චේ. ඊට වැඩි දරුණු 2020 මැතිවරණ. 2020 මැතිවරණේ ඔබ දන්නවද ඊට කලින් 2020 මැතිවරණේ යනකොට ඒ නාමජන බාර දෙන්න කලින්
මට ජොන්සන් බඳුමත් එකවල්ල දිලකව දෑ ඔයාට බැරිද මේ ජාතිකල ඇසුරයන්නේ කියලා. හරි මම ඇයි ජාතිකල ඇසුරයන්නේ කියලා. නෑ නෑ මට ලේසිනේ මම ඔයාට දිස්ත්‍රික්ක පුරා යන්න පුළුවන් නේ මම කියලා කිව්වා. ඒ පොහොට්ටු ඉන්න ඉල්ලන අපි එකට ඉල්ලනවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මගේ පදනම් ආයතනයේ තිබුණ රැස්වීමක එතුමයි මයි ළඟ වහම ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාම මට කිව්වා මේ ඔයාට බැරිද ජාතිකල ඇසුරයන්නේ කියලා. මම ඇයි කියලා මමක මට මේ ජොන්සන් මහතුමා කතා කරලා කිව්වා මේ ඉල්ලන්න කියලා. නෑ නෑ ඔයා ජාතිකල ඇසුරයන්න කියලා කිව්වා. මම කිව්වා මොකද ඇයිස මම ජාතිකල ඇසුරයන්න මගේ ගමනේ මම එකෙන් ඉල්ල සර් යන්න කු ජාතිකල ඇසුරට. මම කිව්වා සර් යන්න ජාතිකල ඇසුර සර් ජාතිකල ඇසුර කියලා සර් වටේම යන්න සර් සර්ට මාර මේ මේකක් තියෙනවනේ ඉතින් රටවටේම සර් අනිත් දවසේ අමාරු නිසා මේ මේලා සර් පොඩ්ඩක් දැන් ටිකක් අමාරුත් එක්කනේ යන්න. ඉන්ද සර් ඉස්සර ජාතිකල ඇසුර දින ලංකාවටම කැම්පේන් එක කරන්න අපි සර් මේ කුරුණෑල් බලා ගන්න. ඉතින් බැලුවේ එතනත් පරි වෙලාවත් ආ කියලා ජාතිකල ඇසුර ගියා නම් අද පාර්ලිමේන්තුවෙත් නැහැ. හරිද? ඉතින් ඊට පස්සේ ඒ මැතිවරණේ කෙලින්ම පැහැදිලිව කෙලින්ම ජොන්සන් බඳ මහත්තයා අපේ ඔය සමන් ප්‍රියවන්තතුමාට මේ සියලු දෙනාම කිව්වා දයාසිරිට ඇමතිකමක් හම්බෙන්නේ නැහැ. හරි දයාසිරිව අපි ලයිස්ට් වෙන්නේත් නැහැ කිව්වා. එහෙම තමයි. නමුත් මම 114000ක් ගත්තා. ඒ ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. මම ඒකයි මම කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බටා ඉන්න මිනිස්සු ටිකට නායකත්වය දෙන්න ඕනේ. ඇත්තටම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටත නැත්තම් පඩුවස්නුවර ඔබතුමා අවුරුදු 20ක් විතර දේශපාලනය කළා 30ක් විතර දේශපාලනය කළා හදාගත්ත ඒ පිරිසද? නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම ඔය 114000 ගන්නක් ගත්තේ. ඇත්තටම මම ශාන්ත වන්නාර හැබැයි ඔබතුමාර මේ එක්සත් ජාතික පක්ෂය නම් එද්දිත් ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඇතුළු සෑහෙන පිරිසක් ඔබතුමාත් එක්ක ආවා. මම යහන්නේ ඒ ඉන්න බේස් එක නේද ඔය ඉන්නේ? නෑ නෑ ඒ දැන් ඇත්තටම මම ඔබට කියන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියම රැස්වීමක් මම කරා ගෝඨාභය මහත්තයට. මං කිසිම පොහොට්ටු රැස්වීමකට නැග්ගේ නෑ. ඇයි ඌ කියනවනේ? හරි මං කිව්වා මං ඒ අකුන්ගෙන් ඌ කන්න මම යන්නේ නැහැ කියලා. ඒ නිසා මම කෙලින්ම වෙනම ඉල්ල වෙනම කරනවා කියලා. හැබැයි ශාන්ත වණ්ඩාර මහත්තයා කියලා එතුමට ඌ කියලා අරම කරලා අන්ත පළවෙනි එකෙන් ඌ ගියා දෙවෙනි එකෙන් අන්තම් බේරන ඌ ගියා. දඹදිලි ඇස්සේ. ඔව්. ඊළඟට ඇත්තටම ශාන්ත වණ්ඩාර මහත්තයාවත් මම කරේ තියාගෙන ආවේ 114000ක් මං ඡන්ද ගත්තේ ඇත්තටම ශ්‍රී ලංකා කාර්. මට වෙනම බේස් එකක් තියෙනවා ඒක වෙනම කාරණයක්. මගේ හැම ග්‍රාමකම මගේ නියෝජිතෙක් ඉන්නවා. හැම ග්‍රාමසේවක කොට්ටාසෙම ග්‍රාමසේවක කොට්ටාස 1610ටම මගේ නායකෙක් ඉන්නවා. හැම ගම් 5243ක් තියෙනවා. ඒ 5243ට හැම ගමකම නායකෙක් මම හදලා තියෙනවා. ඒ අයගේ යම් ශක්තියක් තියෙනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ. නමුත් අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් එඳ මම ඒක හැම වෙලෙම මේ 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 පක්ෂය හදන්න ඕනේ කියලා කියන්නේ ඒ කාරණේ නිසා. නිසා පක්ෂය හදාගෙන ඔබ අපි කියපු කාරණාත් එක්ක ඔය ඕන කෙනෙක් එක්ක අපිට කතා කරන්න පුළුවන්. හැබැයි බලන්න ඕනේ ඒක ඇතුලේ කොහොමද අපව නැවත පක්ෂය ගොඩ ගන්න කියලා. අපි මෙතනින් එහාට මේ දැන් ජනාධිපතිවරණය පස්සේ රට කුමන තැනකට ගමන් කරන්න කළ යුතුද අපි මොනවද කරන්න ඕන කියන කාරණේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. යම් දල අවබෝධයක් ලබා ගන්න අපිට වෙලාව මදි ලොකු සාකච්ඡාවකට යන්න. දැන් පළවෙනි කාරණේ මේ ආණ්ඩුව IMF වැඩ පිළිවෙල ඉන්නවා. දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්තිය IMF වැඩ පිළිවෙල ඉන්න ඕනද නැත්නම් වෙන වැඩ පිළිවෙලකට යන්න ඕනද? නෑ අපි අපි තමයි අපි මුලේ ඉඳලම කිව්වා IMF ඇත්තේ කතා කරන්න කියලා. ඔයිට කලින් 2019 අග විතරනකොට අපි කිව්වා එතකොට අපි ආණ්ඩුවේ ඇමතිවරු. අම දිගටම ගිහිල්ලා අපි කතා කරා අපි කිව්වා මේක කරන්න. මොකද හේතුව දැන් මේ මේ යන ලයින් එකත් එක්ක විශාල ඩික්ලයින් එකකට ගියේ. මොකද හේතුව අපි දැනගත්තා කොවිඩ් එකෙන් වැටිච්ච වැටිල්ල. අතන මේක වැටුනේ පාස්කු එකෙන්. පාස්කු එකෙන් ඒ කියන්නේ පාස්කු එක ගහන්න කලින් 2018 අපිට අපේ සංචාරකයෝ ඇවිල්ලා හිටියා 2.5 මිලියන් ලක්ෂ 25ක්. 4.3 billion US dollars ඇවිල්ලා තුනවා. ඒ කියන්නේ 4.3 US dollars බිලියන ආදායම්. ඔව් එහෙම. හැබැයි මේකෙන් පස්සේ විශාල ඩික්ලයින් එකකට ගියා. මේක විශාල කඩාවැටීමක් ලක් වුණා සංචාරක ව්‍යාපාරය. ඒතකොට එතනම 4.3 billion නැතුව යනවා. ඒතකොට export එක අපිට කරගන්න හම්බුන්නේ රට ඇතුලේ 2019 ඔය තිබිච්ච COVID එකත් එක්ක. ඒතකොට ඒකත් විශාල වශයෙන් කඩාවැටෙන වෙනවා. එතකොට දැන් රුපියල තියාගන්න මෙයා කරපු දේ දවස් ගානක් අර තිබිච්ච 6.7 බිලියන් මේ බිලියන 6.7 ඩොලර්ස් දාන්න පටන් ගත්තා මේක පුච්චා. එතකොට අපි දැනගත්තා මේක දැන් අඩු වෙනවා. දැන් එන්නේ මේ වෙන ක්‍රයිසිස් එකක් එනවා අනිවාර්යෙන් අපේ විදේශ සංචිත නැතුව. ඒ වෙලාවේ තමයි අපි දිගටම කිව්වේ ගිහිල්ලා කරුණා කරලා දැන් කල්පනා කරන්න IMF ඇත්තේ කතා කරා. මොකද 2009 මම හිතන්නේ 16 වතාවක් අපි ගිහිල්ලා තිනවා හොඳම අවුරුද්ද හොඳම එකවරයි අපේ තියෙන්නේ පර්ෆෝමන්ස් 2009 මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නකොට IMF එකත් එක්ක ගියා 80%ක්
සල්ලි ඔවුන්ගෙන් අපිට හම්බුන. අනිත්‍යව හැම එකම 120යි 110යි ඔහොම තමයි ගියේ. මුළු මුළු එකම අපි කව කරලා නැහැ කවදක්. ඒ කියන්නේ මුළු පැකේජ් එකම දැන් තියෙනකන් 2.9 බිලියන් දෙනවා. ඔය ඉස්සර ගිය වගේ 2.9 බිලියනේ 300 මිලියන් දර ගත්තාම වැඩේ ඉවරයි අතල්ලා දාන්න. නමුත් අපි කියන්නේ මේක දිගටම කරන්න. මොකද හේතුව දැන් මේ අපිට රටට අවශ්‍ය මේ පොලිසි චේන්ජස් කරන්න. මොකද මේ ඉක්මනින් ඉක්මනින් කරන්න ඕනේ. වැයි බැසි රාජපක්ෂ කිව්වා නෑ ඒ මොකුත් තෝන්නේ ඔයාලට පිස්සුද රට ගෙනියන්න පුළුවන් පාර්ලිමේන්තුවෙත් කිව්වනේ ඔය ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඒතර අපි ඉන්න මතය තමයි IMF ඇත් එක යා යුතුයි. හැබැයි IMF ඇත් එක යනකොට අපි මීට වඩා IMF එක කියන හැමදේම කරන්න තැනකට නෙමෙයි. දැන් 2009 IMF එක කිව්වා මේ රාජ්‍ය ආයතන විකුණන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා වික්කේ නෑ. වික්කේ නැතුව ඔහු ගියා 180ක් වෙනකල් ලොව් IMF එකත් එක ඉස්සරහට ගියා. මම කියන්නේ රාජ්‍ය ආයතන විකුණන්න කියන එකෙන් අදහස් කරන්නේ මේ පාඩු ලැබුණේ තියාගන්න කියන එකේ මතේ මම නැහැ. මම කියන්නේ ඒවා ඔක්කොම එක්කෝ බහලා දාන්න ඕනේ නැත්නම් කාටරි දීලා ඉවර කරන්න ඕනේ. පාඩු ලැබුණා බහලා දාන එක ලාභයි. බහලා දාන එක ලාභයි. හරි. නෑ කවුරු හරි කරන්න ඕන නම් ඒක කරන්න දෙන්න පුළුවන්. නැත්නම් මේ ආණ්ඩුවෙන් සල්ලි දාලා මේක දුවන්න බෑ තවදුරට. සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒ නිසා පාඩු ලැබුණ ආයතන මොනවද කියලා හෙව්වොත් මම කියන්නේ මේ පාඩු ලැබුණා කියලා මේ තියෙන හොඳම ආයතන ටික විකුණලා දාන එක නෙමෙයි, තෙල් සංස්ථා විකුණලා දාන එක නෙමෙයි, මේ විදුලි බල මණ්ඩලයේ කැලිකාඩ්ල විකුණලා දාන එක නෙමෙයි. නමුත් යම් ක්‍රියාවලියක් ගියා යුතුයි. ඉතින් IMF එකේ රාමුව ඇතුලේ ඕන තරම් ඕවා ගැන කතා කරන්න පුළුවන්. හැබැයි දැන් පොදුවේ ගත්තාන් පස්සේ දැන් IMF එකේ ප්‍රධාන වැඩ පිළිවෙලක් තියෙනනේ. අපි මොනහරි පොඩි පොඩි වෙනස්කම් කරගෙන මේ ප්‍රධාන පාරේ යන්නම් වෙනවා. දැන් ඔබතුමාලා අපිතුම අලුත් සම්දානයක් හදලා ආණ්ඩුවක් හදලා ආවත් දැන් මේක ඉස්සරහට යද්දි පොඩි පොඩි වෙනස්කම් කරායි කියලා අර මිනිසුන්ගේ ඇඟට තේරෙන බරක් තියෙනවනේ. ඒක ලොකු ප්‍රමාණයකට වෙනස් වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට මොකද්ද කරන්නේ? නෑ ඉතින් මෙහෙමයි පොඩි කාලයකට අපිට දැන් ඇත්තටම දැන් වෙලා තියෙන්නේ මේ ආර්ථික සම්වර්ධනය කියලා අපිට පේන මේ කාරණේ තියෙන්නේ අපි තාම සතපාක්වත් ගිවලා නැහැ. 2028 දක්වත් මම දන්න විදිහට ගිවන්න ඕනේ නැහැ කියලා මේ රයිල් කුසික මාත් කියන්නේ. දැන් 2032 දක්වත් කොහෙද කියලා කියනවනේ. එතකොට ඒ ගෙවන්න ඕනේ ණය පොලිය විතරයි කියලා ওই විදිහට යනවා. එතකොට මේ කුඩා කාලෙක අපිට තියෙන බර තව ටික කාලෙකින් අඩු කරගන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපි යන්න ඕන මංජුල. ඒ කියන්නේ මේක දැන් මේ නිකන් අර මේ මොකද්ද මේ ආයනකල් චූන් දානවා වගේ. හරි දැන් গিitar ගා සින්දු ගී කිය අතල්ලිගේ ඉන්න කොයි වෙලාවක මේක අනිත් පැතර ආයි කඩා වැටි දිනලා අපි කවුරුත් දන්නේ. එහෙනම් කරන්න ඕනේ ටාගට් එකක් හදාගෙන අපි ඉස්සරහට යනකොට බලන්න ඕනේ රයිට්. කීයකින් ආර්ථික වර්ධනය කරොත්ද අපිට මෙතනින් ගොඩ එන්න පුළුවන්. හරි ඒ ආර්ථික වර්ධනය කරන්න අවශ්‍ය කරන කරුණු ටික මොනවද? හරි එකක් අපේ ආදායම් මාර්ග වැඩ කරගන්න ඕනේ. ඊළඟට අපේ මේ වියදම් ප්‍රමාණය නාසිකාර වියදම් සහ අනිකුත් වියදම් අඩු කරගන්න ඕනේ. ඊළඟට ඒ රාජ්‍ය වියදම් කියන එක අඩු කරගන්න ඕනේ. ඊළඟට අපේ බදු ආදායම් වැඩි කරනකොට අලුත් බදු ගහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඕන තරම් අපිට තියෙනවා ක්‍රමවේද ගන්නවා. මොකද අපි වේන්ස් ඇන් මීන්ස් එකේ ක්‍රමසාවිධි කාර්ක සභාවෙ මම ඉන්නවා. ඒක අපි විශාල දෙගීම් රාශියක් ලැබුණා. ඒ කියන්නේ රුපියල් කෝටියට වඩා ගෙවන්න තියෙන 4000ක් ඉන්නවා ලංකාවේ. හ්ම් හ්ම්. බදු. ඔව්. හරිද? එතකොට ඒ 4000න් සතපාක්වත් එකතු කරලා නැහැ. කෝටියකට වඩා ගෙවන්න 4000ක් ඉන්නවා. හරි. 7500ක්වත් ගෙවලා නැහැ. 7500ක්වත් ගෙවලා නැහැ. ඊට පස්සේ ඉන්නවා 110ක් බදු ගෙවන්න ඕනේ කට්ටිය ගෙවලා නැහැ. 110. හරි. දැන්ට තියෙන්නේ බදු 105ක විතර ෆයිල් සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඒ 110 ලක්ෂ ගණන් ගෙවුවා. හරි. එතකොට බලන්න කොච්චරද කියලා. එතකොට මේ ඔබට ඔය කියන ඔය කාරණේ කරන්න ඕනේ නැහැ. ඔය කියන බර වැඩි කරන එක මහපොළොවේ ප්‍රායෝගික ඉතාලම ලේසි වැඩ කරන්න තියෙන එක. ආදම්බ දෙපාර්තමේන්තුව ලෑස් වෙන්න ඕනේ මේ ටික එකතු කරන්න. මොකද ඔය කියන හැම දානපතියම හැම දේශපාලන නායකත්වයකටම වෙල් කනෙක්ටඩ්. මේ වෙල් කනෙක්ටඩ් වෙන නෑනේ බදු ගෙවන එක වෙනස් කරන්නේ. ඒක බදු ආදම්බ දෙපාර්තමේන්තුවේ බලපෑම් කරන දේශපාලඥයන්ට බෑනේ. හරි අර බදු දැන් එහෙම කරනවා. දැන් ඒක තමයි මම කියන්නේ අර බද්ද අඩු කරන්න මේ බද්ද අඩු කරන්න කියලා කියන්න බෑ. ඒක සමහරවිට ඊට වඩා වේගෙන් කරනවා ආදම්බ දෙපාර්තමේන්තුවේ ඇතුළේ ඉන්න ලදා. හරි ඒගොල්ලෝ 150ක් දුන්නාම පොත වහලා දාලා නිකන් ඉන්න. හරි එහෙම කර කට්ටිය ඔක ඇතුළේ ඉන්නවනේ කස්ටම් එකේ වගේ. එතකොට මම කියන්නේ මේ වගේ කරන්න පුළුවන් කාරණා ගන්නවා තියෙනවා. මම කිව්වා ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් අඩු කරගෙන ඊළඟට අපනෑනේ වැඩි කර ගැනීම. අපනෑනේ වැඩි කර ගැනීමේදී අත්ත වශයෙන් අද ඉන්නේ 12 බිලියන් US ඩොලර්. ඒ කියන්නේ ඩොලර් බිලියන 12යි අපේ ආදායම අපනෑන ආදායම. අපිට මේක 2000 අපි අර කියන ආර්ථික වර්ධනයට යන්න ඕන. අපි මේ ණය ගෙවන මේක අඩු කරගන්න අපේ ඔබ ඔය කියන ආර්ථික සමෘද්ධිය කියන එක ගන්න ඕන. අපිට මේ තියෙන බර අඩු කරන්න ඕන. එහෙනම් අපනෑන ආදායම අපිට ඩොලර් බිලියන 20ක් දක්වා ගෙනියන්න නම් මොකද්ද ටාගට් එක? අවුරුද්දට කීයද? කොහොමද ඒක වැඩි කරන්නේ? සල්ලි අපි ගන්න බදු ආදායම ටික කොහොමද ඒවට අපි යොමු කරන්නේ? අපනෑන වර්ධනය කරන
යුනිට්ටයක් හදලා ඒ යුනිට් එකෙන් අප නැන හැම මොනවද වැඩි කරගන්න පුළුවන්. ඒ ලොළුද පළතුරුද කෙසෙල්ද ගස් ලබ්ද මොනවද අප නැන කරන්න පුළුවන් මොනවද තේද රබද පොල්ද මොනවද කියලා. එහෙම ශේෂ්ත්‍රයක් හදලා අපි එතෙන්ට දිරිගැන්වීම වැඩපිළිවෙළක් හදන්න ඕනේ. මේ මේ පාරවල් හදන එකටත් වැඩි වටින්න යන්නේ ඒවා. එහෙම ටාගට් එකක් නැහැ අතට මේ ආණ්ඩුවට. හරි මම කියන්නේ එහෙම ටාගට් එකක් හදා ගන්න ඕනේ අපි. එහෙම හදාන කිව්වොත් තමයි අපිට ආර්ථික වර්ධනයත් එක්ක ලංකාවේ කොයි ආණ්ඩුවකට ඒ වගේ ප්‍රතිපදයක් තිබ්බද? මම කියන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරි ටාගට් තියෙනවා කියලා කියනවා. මම කියන්නේ ඒක පිටිපස්සේ එළවන දැනකට මේක තල්ලු කරන්න ඕනේ. ඇමතිවරයෙක් දාන්න ඕනේ ඒක එළවන්න. හරිද? මෙන්න මේක පිටිපස්සේ දුවලා මේක ඔයාගේ මම එකයි කියන්නේ. ඉතින් ඒකට නේ බතික් කැමතිකම් එහෙම දාලා ඔබතුමා වල දුන්නේ මේ. ඔව් ඉතින් මම ඒක කරන්නේ. මගේ සාර්ථකයිද? ඈ ඔව් සාර්ථකයිද මේ ඇමතිකම් මම දුන්නේ? නෑ ඇමතිකම මට නෙමෙයි තීරණය කරන්න පුළුවන්. මට එහෙම අර මේ එක ශ්‍රේෂ්ඨයක් ફોකස් කරලා මේක සාර්ථක වුණා. නෑ ඒක මේ වෙන මේ අපිට මේ අපිට ගහන දුන්නේවනේ ඒවා. නමුත් මම ඒකෙන් මම වෙන වැඩක් කරානේ ඇත්තටම. කරන්න පුළුවන්. ඕන්නම් තමන්ට හම්බෙන්නේ මේ මේකෙන් කරන්න පුළුවන්. හැබැයි අමාත්‍යංශ තීරණය කරන්නේ මම නෙමෙයිනේ. රටේ ජනාධිපතිනේ. හරි. ඒකින්ද තමයි අපි කියන්නේ එහෙම හදපු අමාත්‍යංශ ටිකක් හදන්න. හරි. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් ප්‍රේෂණ සංඛ්‍යාව. දැන් අපෙන් වැඩි වැඩියෙන් මිනිස්සු ලංකාවෙන් පිට යනවා. පිට ගිහිල්ලා මේ මිනිස්සු සමහරවිට සල්ලි ලංකාවට එවන්නේ නැහැ. එයා එහි එක ඩොලර් කවුන්ට්ස් හදාගෙන තියාගෙන ඉන්නවා. මොකද හේතුව ඩොලර් එක කොයිලේ ෆ්ලක්චුවේට් වෙයිද දන්නේ. ඒ නිසා මේක අපිට බයයි එකපාරට යවන්න වැඩි වෙනකොට චුට්ටක් යවනවා. ඒ වගේ මහා පරිමාණ ව්‍යාපාරිකුත් ඒ වැඩේ කරනවා. ඔව් ව්‍යාපාරිකුත් කරනවා. ඒක අපනයන් වලින් සෑහෙන ප්‍රමාණයක් එහෙ තියන් ගියා. හරි. ඒතකොට ඒවත් කරනවා. මේ ටැක්ස් ගිවන එක සම්බන්ධ තියෙන ප්‍රශ්නය. ඉතින් ඒව ගැන හොයන්නේ නැහැ නේද? දැන් එතකොට ඊළඟ කාරණේ තියෙන්නේ ඔය අපේ තියෙන සම්ප්‍රේෂණ. ප්‍රේෂණ වැඩි කරගන්න. ඒතකොට ප්‍රේෂණ වැඩි කර ගැනීම ක්‍රියාවලිය මොකද්ද? මොකද්ද කරන්නේ? කොච්චරක් ගෙන්න ගන්නවද? ඒගොල්ලන්ට දෙන ඉන්සෙන්ටිව්ස් මොනවද? පිට රටේ ඉඳලා ලංකාවට ඩොලර් account එකට සල්ලි දැම්මොත් කොච්චරක් අපි ඒගොල්ලන්ට දෙනවද? වාහනයක් ගන්න දෙනවද? ගෙයක් ගන්න නැත්නම් මේ apartment එකක් ගන්න සල්ලි දෙනකොට අපි යම් මේකක් කරනවද? මේ අපි ඔක්කොටම එක සමානමනේ මේ සලකන්නේ. එහෙම කරන්නේ නැතුව ඒ අයට විශේෂ සැලකිල්ලක් දක්වලා එක් කරා. සංචාර ව්‍යාපාරය කියන්නේ ලංකාවට මිනිහෙක් ඇවිල්ලා මේ මූදල නාල ගිහිලා නාල ගෙදර යන එක නෙමෙයි. යන්න ලංකාවේ තැන් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ තරම් බලන්න පුළුවන් මං හිතන්නේ තැන් වෙන ලෝකෙ කොහොමත් නැතුව ඇති. අපි ඒවට මොනවද කළේ දැන්? සංචාරක අමාත්‍යංශයෙන් ඔය සංචාරකයන්ගෙන් ගන්න මේ ගන්න අයගොල්ලන්ගෙන් මේ සෙස් බද්දා. හරි. ඒ සෙස් බද්ද පාවිච්චි කරලා ලංකාවේ තියෙන සංචාරක මධ්‍යස්ථාන දියුණු කළා. ඒව අර මැප් එකට දාලා දැන් මැප් එකට දාන්න මාර ප්‍රශ්නයක් නේ. දැන් පොඩ්ඩස් නෝර යන්තම් මේ දැන් තමයි මැප් එකට දාලා තියෙන්නේ අපේ රාජධානියට. බලන්න ඕන තරම් දේවල් තියෙනවා. හරි. මරණ වේර විහාරවල අරවා මේ ඔක්කොම තියෙනවා. ඒව බලන්න විදිහක් නැහැ. එතකොට ඌව හැදෙනවා නම් තමයි බස් ටිකක් ඇවිල්ලා ගමට දොදොල් ටිකක් විකිනනවා. හරි. අග්ගල ටිකක් විකිනනවා. ගම්මල මිනිස්සු මොනවා හරි චුට්ටක් හදනවා. හරි. කෑම ටිකක් කන්න කඩේකට එනවා. මේක තමයි හදන්න ඕනේ. ඉතින් ඊළඟට ආයෝජන ගෙන්න ගන්න වෙනම ප්ලෑන් එකක් හදාගන්න. මෙහෙම වැඩ පිළිලක් අතර මං කිව්වේ හැදිලා නැහැ. මේ ආණ්ඩුව කොච්චර කයිය ගැව්වත් අනිල් වික්‍රමසිංහ මහත්තයා කොයි මේ වැල්පාලම් වලින් එතර ගන්න කියලා කිව්වත් ඒ වැඩේ වෙලත් නැහැ. ඉතින් ඒක ඊට අමතරව වෙන්නේ මංජල ඒ වටේ ඉන්න පිරිස අද සම්පූර්ණයෙන් හොරා කරන. හරි. ඒක ඒ මෙච්චර කඩාවැටලා තියෙන රටක් ඇතුළේ දැන් උදාහරණයක් මේ හොරා කණ එක නවත්තන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ මට හිතෙන විදිහට දැන් මේ ගොඩ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු දැන් ඔබතුමා නීතිඥවරෙක්නේ ව්‍යාපාරිකයෝ දැන් ගමේ ටෙන්ඩරයක් අවුත් ගන්න එයා ගමේ බාර් එක ඇමතුමාගේ ඊළඟට සමහරුන්ගේ ටීවී ලයිෂන් රේඩියෝ ලයිෂන් තියෙනවා. දැන් ඔබතුමා හිතන්නේ මේ മന്ത്രിවරු ව්‍යාපාර කරන එක දිගටම කරන් යන්න දෙනවද මේක නවත්තන්නද? මේක නවත්තන්න නැතුව මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්ද? ඔව් නෑ මෙන්න දැන් ඕකේ දෙකක් තියෙනවා. එකක් තමයි දැන් රටේ මහජන මතයක් ඇවිල්ලා තියෙනවා 225ම හොරු. මුන් තමයි මේ රට කන්නේ. ඊළඟට එන කාරණේ තමයි මුන්ට වාහන ලොකු වාහන වල යන්න මුන්ට කාබෝ මිට්ටක් දෙන්න එපා මුන්ට මෙහෙම සලකන්න එපා මුන්ට මෙහෙම පඩියක් දෙන්න එපා මුන් මේ අපේ පඩි වලින් තමයි ජීවත් වෙන්නේ. හරි. දැන් ඔය කියන කතාව ඔයා කියන කතාවට ගලපල බලන්න. දැන් මම මගේ වෘත්තිය නීතිඥ. මම මගේ වෘත්තිය අතහැරලා තියෙනවා. හරිද? මමද වෘත්තිය නීතිඥ කෙනෙක් වැඩ කරන්න ඉඳලා ඊට ලව කේසස් දෙක තුනක් આવොත් කස්ටමර් එකට ගිහිල්ලා මොනවරි කරලා එන්නේ. නමුත් මම කියන්නේ ඒ වෘත්තිය මම අතහැරලා තියෙනවා. මම ආවස්තික පිරිවැයක් දරලා තියෙනවා. මම කැපවීමක් කරලා තියෙනවා. මේ අවුරුදු ගන්නට මම බිස්නස් කරලා නැහැ. හරිද?
මම තියෙන මගේ ආදායම් මාර්ගවලින් ක්‍රමානුකූලව ජීවත් වෙන මිනි. ඒතර මම මේ කැපවීමට මොකද්ද මට මේ මන්ත්‍රීකම දුන්නයි කියලා හම්බෙලා තියෙන්නේ. මගේ අතින් තව තවත් වියදම් කර කර ඉන්නේ. මම ආණ්ඩුවේ බිස්නස් කරන මිනිහෙකුත් නෙමෙයි. මට බාරුත් නැහැ. මට ෂෙඩ් පෙට්‍රල් ෂෙඩ්ුත් නැහැ. හරි වාර් ලයිසන්ස්ුත් නැහැ මොනවත් නැහැ. හරිද? එතකොට මම කරන කැපවීමට මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මට දීලා තියෙන පහසුකම් ටික මොනවද? මටත් හොරගම් කරන්න ඉඩ හදනවා මිසක වෙන මොකද්ද මේ අයට කරලා. දැන් මම උදාහරණයක් කිව්වොත් එමෙ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලැබිය යුතු යම් දීමනාව වැඩි කළා. යම් සාධාරණ පඩියක් දීලා මොකද මලගෙවල් යන්න තියෙනවා. බදුල්ලේ මන්ත්‍රී ඉන්නවා, කුරුණෑගල මන්ත්‍රී ඉන්නවා, යාපනයේ මන්ත්‍රී ඉන්නවා. ඒ අදාළ ඒ දීමනා ටික දීලා මේ ව්‍යාපාරමය බිස්නස් කාරව ටිකක් පාර්ලිමේන්තුවේ තියන්නේ නැතුව වැඩ පිළිවෙලක් හදන්න නැතුව රටකට දාන්න පුළුවන්. ඔන්න ඕකට තමයි මම ආවේ දැන්. එතකොට එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් රයිට්. මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා නම් මෙන්න මේවා කරන්න බෑ. හරිද? මේවා අතාරින්න ඕන. අපි ඔයාලට ඔයාලගේ මේකත් එක්ක යන ගාන අපි දෙනවා. එහෙමනේ. ඔව්. දැන් මේ සිංගප්පූරේ ගත්තොත් සිංගප්පූරේ සාධාරණ පඩියක් දෙනවා. දැන් මට ඔබට කියන්නේ ඔයා කිව්වා ඔබතුමා කිව්වා වගේ දැන් මම දැන් ගිය සතිය ගියාම තොරන් 4යි. අඩුවෙන් තමයි රුපියල් 10000 ගානක් දෙන්න ඕන. 40000. හරි. ඉතින් 40000. ඊළඟට මගේ පෙට්‍රල් ඩීසල් වලට එක රවුමක් ගිහිල්ලා එනකොට කුණෑගල දිස්ත්‍රික්කේ ලක්ෂේ පයින්නවා දවස් 3ක් ඉඳලා ආවා. හරි. එතකොට ඊට පස්සේ ඔන්න එනවා බෙඩින් එක. දැන් බෙඩින් එක රුපියල් 10000ක් 15000ක්වත් දෙන්නේ නැතුව දැන් හරියන්න රුපියල් 2000ක් විතර දීලා ඉන්නේ ගුටි ගන්න වෙන්නේ එතකොට. හරි. ඒකින්ද මම කරන්නේ සල්ලි දෙන්නේ නැතුව මං ගිහලා සින්දුවක් කියලා එනවා. හරිද? මං කේ පුළුවන් වැඩේ කළා. හරි. එතකොට මං ඉඳ ඒක බීරලා එනවා. මම සල්ලි දෙන්නේ නැහැ බෙඩින් වලට දෙන්න බෑ. මම දීලා බේරන්න බෑ. නමුත් දැන් තොරණ වලට වගේ දෙන්න වෙනවා. ඊට පස්සේ ඔන්න බද්දන්සල. ඒකට තව ඔන්න අරන් දෙන්න ඕනේ. හරි. දැන් ගීසත්ති මං හාල්මිටි දෙකක් තුනක් අරන් දුන්නා. ඒ ත්‍රිවිධ දන්සල. එකක් 10000යි. දැන් ඔය ඉතින් ඒ දැන් මේවා කරන්න අපි මොකද්ද කොහෙන් දැන් මම අර කිව්වා වගේ මගේ රසව මම අතහැරලා ඉන්නේ. බණ්ඩාරනායක මහත්තුරු නම් වතුවරේ තියෙනවා. වතුවරේ තියෙනවා. දැන් අපි මොනවද කරලා කරන්නේ? හරි. ඒක කොහොමද මේ කියන්නේ? අර ඔබ කිව්වා වගේ ඒක ඒ විදිහට හදලා මං දැන් කියන වාහන පොමිට ඒක දෙන්න. මොකද දෙන්න. එතකොට මොකද උන්ට දුවන්න වාහනේ දැන් සමහර අය ඉන්නවා අපේ ත්‍රිවිල් එකෙන් පාර්ලිමේන්තුවට එන්න අපි දන්නේ. ඔව් බස් එකේ නෑ ඉන්නවා. ඇත්ත කතාව. හරි. එතකොට දැන් අපි මිනිස්සු කියනනේ අපේ උන් යන්නේ ලොකු වාහන වල. හැබැයි අර බස් එකේ යන මිනිහා දන්නේ නෑනේ කවුද කියන්නේ. හරි. ඉතින් එතකොට ඒ එහෙම තමයි ඒගොල්ලෝ මේක හදාගෙන යන්නේ. ඒකින්ද ඒගොල්ලන්ට ඒක දීලා අරග නතර කරන්න. එතකොට අපි කියනවනේ එනකොට මේවා කරන්න බෑ. හරි. බිස්නස් කරන්න බෑ මේවා ගන්න බෑ. එතකොට එතන මේක බැලන්ස් වෙනවා. දැන් ඊට පස්සේ දෙවෙනි කාර්යය තමයි මේක දීලා හොඳ පඩියක් ගෙවලා හොඳ මේකක් දෙලා නඩත්තු කරලා හැබැයි දැන් අපිට පෙන්නපන් KPI එක. මොකද්ද තමන් අවුරුදු මේ අවුරුද්දේ ඔයාගේ රටර කරලා තියෙන වැඩපිළි. මොකද්ද අපි රටර කරලා තියෙන වැඩපිළි? ප්‍රගති වාර්තාව. ප්‍රගති වාර්තාව. අපි මොකද්ද රටර කරලා තියෙන වැඩපිළි? මල ගෙවල් කොච්චර ගියා? මගුල් ගෙවල් කොච්චර ගියා? දාන ගෙවල් කොච්චර ගියා? හරිද? අම ආසනීප වුණාම මිනිස්සු බලන්න හොස්පිටල් එකට ගියා. වෙඩින් කීයක් අස්සන් කරා. වෙඩින් කීයක් අස්සන් කරා. ඊළඟට පොලිසියට මේ ප්‍රශ්නයක් වුණාම මිනිහෙකුට කතා කරා. ওই ටිකනේ අපිට කරන්න තියෙන්නේ. දැන් ඕකද මේ KPI එක කියන්නේ. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු මේ එන එක මේ පණතක්වත් කියවනවා කියලා හිතනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපි තුමු ගමේ කෘෂිකර්මාන්තය නම් ගමේ මේ වෘතිය ඒ මිනිසුන් අක්කරයකින් ගන්න වීබුසල් 10 නම් ඒක 20ක් කරන්න එක මන්ත්‍රි කෙනෙක් වැඩ කළා නෑ. ඒක තමයි මම කියන්නේ. ඒ එහෙම කරන්න වෙලාවක් නෑ. ඇයි අපේ මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නේ? මලගෙවල් ටික අපේ මිනිහෙක් මලගෙදරකට ගියේ නැත්තම් ඊළඟට ඉවරයි ඉතින් ආයි. ආ ඡන්දයක් හම්බෙන්නේ. ඡන්දයක් හම්බෙන්නේ ඔබට කියන්නේ මම ගිය සතිය පාන්දර මලගෙවල් වලට ගිහිල්ලා උදේ 6ට කොළඹට ආවා. උදේ 6ට කොළඹට ආවා. ඈ මලගෙවල් ඔක්කොම ඉවර කරලා උදේ 6ට මං ඇවිල්ලා කොළඹ වෙලා නිදාගත්තා. හිතන්න කොහොමද කරන්නේ කියලා. ඉතින් එහෙම ඒකද මේ 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 මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මහජන නියෝජිතයන් බලාපොරොත්තු නෝක නෙමෙයි. මලගෙදෙට්ට යන්න, මෝල්ගෙදෙට්ට යන්න, දානගෙදෙට්ට යන්න, වෙඩින් නේද අසංගර ඕව නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. කොහේ වැඩි මේ ගම්මින ප්‍රාදේශ මන්ත්‍රීලට බාර දෙන්න බෑ. නෑ ඒක තමයි මම කියන්නේ. පුළුවන් වෙලාවට ගිහිල්ලා නේ දැන් අපි මේ හැදිලා තියෙන සිස්ටම් එකේනේ. ඒකයි මම කියන්නේ. දැන් ඕක නෑනේ ජීවිපී එකට. කවුරු ජීවී කවුරුත් යනවද මලගෙවල් වල? නෑ. කවුද යන්නේ කියලා කියන්නේ? ජීවී පාක්ෂිකව බලාපොරොත්තු වෙන්නේ නැහැ මං හිතන්නේ. ඈ? මොකද පාක්ෂිකව බලාපොරොත්තු වෙන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් අපිටත් ඒ අන්න ඒක දෙන්නකෝ අපිටත් ඒ chance එක. හරි දැන් මං එකයි කියන්නේ ඔයාලා ජීවීකට දෙන්න. මොකද හේතුව එතකොට බලන්නකෝ එතකොට අපි නිදාස්නේ.
හරි එතු බලමුක ඒගොල්ල වෙනවාද කියලා. හරි කිව්වන්ද එහෙම කුරුණෑගල පැත්තේම ජේපීට වෙන දරට ලොකු චාන්ස් තියෙනවද? ඒක නෙමෙයි මම කිව්වේ. මොකද දීලා බලන්න මොකද හේතුව ඒතර හොඳයි නේ. මේ මේක කොහෙන් හරි කැඩෙන්න එපේ. දැන් අපි මන් නතර කරොත් හෙට උදේ ඉඳලා මං කිව්වොත් මම නම් ආයේ ජීවිතේට එන්නේ ගිය සතිය අපිට කියන්නේ. ගිය සතිය එක ගෙදරට ගියා මල ගෙදරකට. එක්ක වේගනේට එහා ගමක අඩ මේ යකඩපත. ඒ මල ගෙදර ගිහිල්ලා මං ඒ මල ගෙදර ගිහිල්ලා වැඳ වැඳ ඉන්න වැඳලා එළියට අවිලා කතා කරනකොට මම ඒ සිකියුරිටියෙන් කිව්වා මේ සර් මෙතන දැන් දෙන්නේ කියලා කෑ ගහ ගියායි කියලා බැනලා බැනලා ගියායි කියලා. මං ඊට පස්සේ මම බැලුවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. සාමාන්‍ය ගම්වලින් මට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ගිහිල්ලා බලපුවම දෙන්නේ ටිකක් බීලා මම ඇයි මල්ලි බැන්නේ රඩන් නෑ සර් මං සරට මේක තිබ්බා මේ මුගේ මල ගෙදරට ආව අපේ කට ආවේ නැහැ කියලා දැන් එන රණ්ඩුවක් ඒකද මං කව කෑ ගහන්න එපා අර යහ පැත්තේ ගෙදර මල ගෙදර රජ්ජන් මං කව ඉතින් මං කව ඉතින් මේගොල්ලෝ රැසියමක් තිබ්බා ඔව් ඉතින් අපේ ගෙදර රැසියමක් තිබ්බා මං කව මහත්තයෝ මං ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ රඩන් නෑ සර් අපේ මල ගෙදරක් වුණාම එන්න බැරන වැඩක් තියෙනවා අර එමෙ කියලා ඔන්න රණ්ඩු ඉතින් එතෙන්ට මේක වැඩිලා තියෙන්නේ ඉතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්න ඕනේ ওই වැඩේට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්න ඕනේ අර එන පණත් ටික අපි අපි අපිනේ මේ මේ ලෙජිස්ලේචර් කියලා කියන්නේ ඔබතුමාට මේ සිස්ටම් එක වෙනස් කරගන්න මොකක් හරි අයිඩියා එකක් තියෙනවද මේ මොකද මේක මෙහෙම ගිහියොත් අයිඩියා එක තමයි මේක නවත්තන්න ඕනේ ඔය මලගවල් මොකුල් ගවල් දානේකවල් යන එක ඉස්සර නවත්තන්න ඕනේ සමස්යක් විතර සියලුම දේශපාලඥෝ කතා වෙලා හරි මොකක් හරි වෙලා මේක නවත්තලා දාන්න ඕනේ පුළුවන් නම් ගිහිල්ලා නැත්තම් කරන්න දෙයක් නැහැ හොඳ පඩියක් දෙන්න ඕනේ ඕන්න බලා ගන්න ඕනේ දැන් ඒකටත් අපිට ලැජ්ජයිනේ දැන් අපිට ගියාම කියන්නේ මොනවද අමොසලා මේ අපේ බදුසල් වලින් ජීවත් වෙන්නේ කිව්වා නිකන් අපි නිකන් හංගන්න ඕගෙන එතකොට හරි අනිත් එක හම්බෙන පඩියත් මේ ඔව් හම්බෙන්නේ නැහැ බම්බුව හම්බෙන්නේ නැහනේ හරි එතකොට දැන් ඉතින් ඉන්නේ මේ දැන් ගම්වලට ගියාම එහෙමනේ බයින්නේ ඔව් ඔව් හරි මේ අක්කෝ මේ අපේ පඩිය අපේ බදුසල් වලින් කාලා උඹලා මේ 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 රට විනාශ කරන්නේ අපිට බයින් හරි ඉතින් එහෙම නිකන් බැනුම් අහන්න අපි නිකන් මෙයා වෙන්න ඕනේ නැහනේ මොකටද අපි එහෙම වෙන්නේ හරි එතකොට තමයි මිනිස්සු කල්පනා අපි මේ පඩි නෙමෙයි ඔයි මට බිස්නස් තියෙනවා මං ඒවෙන් තමයි ජීවත් වෙන්නේ කියලා අර කිව්වා ඒක දැන් ඔබ ඒ කියන අනිත් පැත්තේ කාරණේ මම කියන්නේ හරි එතකොට බිස්නස් කරන මිනිහා කියලා තාමසිකේ තල්ලි මට ඕනේ නැහැ ඔයි මම අන්න ඒක දුන්නා අර තිබිච්ච මේ මේ කැන්සර් හොස්පිටල් එක හන්ද නැම් මාසෙ මම සල්ටි ගන්නවා තාමසිකේ තල්ලි මම ජීවත් වෙන්නේ මම බිස්නස් කරනවා මම බිස්නස් එකෙන් ජීවත් වෙන්නේ කියලා ඔන්න එතකොට ඔය කිව්ව අනිත් වැඩේ වෙනවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ මේ කියන බිස්නස් එක මොකද්ද කියන්නේ ඒ වටිනාකම මිනිස්සු කල්පනා කරන එක මම කියන්නේ එතකොට ඒ වටිනාකම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඉතින් ඒකින්ද ඉස්සෙල්ලා මේ වැඩේ කරලා එකක් ඔය මලගවල් මගුල් ගල් පැත්තකින් තියලා ඊළඟට හරියට යම් කිසි විදියකට මේ යන්නේ ඉන්න විදියක් හදලා පඩියක් දීලා හැබැයි අවසානේ බලන්න ඕනේ KPI එක. අවුරුද්දක සැරයක් මන්ත්‍රීවරයා ලියන්න ඕනේ නෝට් එක නැත්තම් මේක ඔයා මේකේ මොනවද කරේ? පනත් කීයකට මේවා කරා. කීයක් ස්ටඩි කරලා තියෙනවා. මොකක්ද ඊළඟට රට ගැන මොනවද ඔයාගේ ශේෂය මොනවද ඔයා කරලා තියෙන්නේ? එහෙම වකිම මේ රටේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැහැනේ උදාහරණයක් ගන්නකො අපි ඉන්නවයි කියලා හිතන්න වාණිජ හා වෙළඳ කටයුතු අමාත්‍යංශය. ඔව්. ඔය එන මන්ත්‍රීවරු කී දෙනෙක් නෝට්ස් හදලා වෙළඳ අමාත්‍යංශයේ යෝජනා විදිහට දීලා තියෙනවද කියලා මම අහන්නු. එහෙම සිස්ටම් එකක් නෙමෙයි රට ඇතුලේ තියෙන්නේ. අනිත් ලෝකේ අනික් රටවල් වල එහෙම තමයි කරන්නේ. මේ මන්ත්‍රීවරයාගේ තියෙන අදහස් ටික එයා ලියනවා මේ සිස්ටම් එකේ මේක වෙන්න ඕනේ. මේකේ මේක වෙන්න ඕනේ. මේකේ මේ එයාගේ අදහස් ටික තමයි අරගෙන අර මිනිස්සුගේ කන්සල්ටේටිව් කමිටි එක දුවන්නේ. අද ඒ කන්සල්ටේටිව් කමිටි එක තියෙන්නේ අරයාගේ තියෙන ප්‍රශ්න බේරගන්නයි මෙයාගේ තියෙන කවුරු හරි ගෙදර තියෙන මේ යාළුවගේ ප්‍රශ්න බේරගන්නයි ඔය තමයි කතා කරන්නේ. ඉතින් මෙතෙන්ට මේ පාර්ලිමේන්තු සිස්ටම් එක වැටලා තියෙන්නේ. ඒක එතනින් ගලව ගන්න නැද්ද අපි නැත්තම් ගලව ගන්නවා. ඔබ අර කිව්ව කාරණේ උතලින් තමයි ගලව ගන්නකම් මේ රට හැදෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. අපිට මේ ගොඩක් දේවල් කතා කරන්න තිබෙන හැබැයි මේ අවසාන වශයෙන් මට දැනගන්න ඕන මේ මං අර IMF ගැන හමට අධ්‍යාපනය ගැනත් අහන්න තිබ්බ හැබැයි ඊට වඩා මං කැමති මේ ඔබතුමා ක්‍රීඩා ඇමති විදිහට සෑහෙන කාලයක් වැඩ කරා. කැබිනට් ඇමතිවරයා විදියට එහෙනම් යම් යම් දේවල් ඔබතුමාට තේරෙනවා ඇති මේ සිස්ටම් එකේ හදාගත් යුද්ධේවල් මොකද දැන් මැච් පැරදිලා අනිත් ක්‍රීඩාවලිමුත් යම් යම් ප්‍රශ්න ඇවිල්ලා දැන් මිනිස්සු සෑහෙන ක්‍රීඩාව ගැන කතා කරනවා ඔබතුමාගේ යෝජනාව හදිසියව නැවත ඔබතුමාට මේ ඇමතිකම ලැබුණා නැත්නම් ඔබතුමාට යම් කමිටුවකට දායකත්වය ලබා දෙන්න ලැබුණොත් එහෙම මේක හදාගන්නේ කොහොමද මේ ගොඩදාගන්නේ කොහොමද කියලා ඇහුවොත් එහෙනම් මොකද්ද ඔබතුමාට තියෙන යෝජනාව නෑ ඇත්තටම මංජර මම ආපු වෙලාවේ මම කරන්න දෙන්නේ ඇත්තටම ක්‍රීඩාවට සයන්ස් එක කියන එක. ඒ කියන්නේ මොකද ඒක ඔබතුමා බඩගෙන කතා කළා මේ දවස් වල ප්‍රේක්ෂකයෝ ගැහුවා. දැන් ඒ ප්‍රේක්ෂකයෝම දැන් මටමද කියන්නේ කරොන්ට බයිනවා. බඩට බයිනවා. එතකොට ඇත්තටම මට වුණා වෙලා තිබුණේ මංජර මම මගේ මතය තමයි ක්‍රීඩාවට මම විද්‍යාව ගෙනාවා. සයන්ස් එක. අපේ රටේ අද සයන්ස් එක නැතුව ක්‍රීඩාව කරන්න බෑ. මේ විද්‍යාව නැතුව කරන ක්‍රීඩාවේ ප්‍රතිඵලය තමයි දැන් මේ අද තියෙන්නේ.
මිනිස්සු ඉන්ජරී සදාගන්නේ, කකුල් කැඩෙන්නේ, දුවගණ්ඩ බෑ, ඔන්න මාසහයක් එක දිකට දිවුවොත් ඉවරයි. හරි එක දිකට මැචස් දහයක් ගැවොත් බුදි. හරි ගණවුරුදුයක් ගෙදර. ඒ මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ ශරීරය පිළිබඳව මේ ශරීරයෙන් පාවිච්චි කරන්න. ඒක ඕන තරම් අපි කම්පියුටර් පාවිච්චි කරන කම්පියුටර් එක අපි දන්නවා මේක රත් වෙනකොට මොකරි ඉෂුව එකක් ඇතුලේ තියෙනවා. පොඩි කන්සින් මේකක් දාලා ඒකට හදලා වැඩේ ඉවර කර. ඒ වගේ වැඩන්නේ මේ තියෙන අපිත් ඇඟේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දුවනවා නම් ඒකේ දුවනකොට මේ මේකට මොකද්ද කරන්න ඕනේ? මේ කකුල හරියට වර්ධනේලා තියෙනවද? මේ කකුලේ මාංශපේශී හරියට වර්ධනේලා තියෙනවද? මොනවද තියෙන අඩුපාඩු? හරි මේක බලන්න පුළුවන් නිකන් නෙමෙයි. ඒකින්ද තමයි මම ලංකාවට හියුමන් ලැබ් එකක් ගෙනා. අදෝබ ගිහිල්ලා බලන්න කරුණාකරලා දවසක මේ කැමරාවක් උස්සන් ගිහිල්ලා අර තර්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා බලන්න මේ මම අර අලුතෙන් හදපු බිල්ඩින් එකේ ස්පෝර්ට්ස් මෙඩිසින් යුනිට් එක. මම එනකොට ස්පෝර්ට්ස් මෙඩිසින් යුනිට් එක මෙන්න මෙතන චූටි කාමරයක තිබුණ මේක. හරි මතක ඇති ලාල් එක නෑ හිටියෝ. හරි එතකොට ඒක මම ආවෙන් පස්සේ සම්පූර්ණ හැදුවේ වෙන එකකට නෙමෙයි ලංකාවේ සමස්ත මේවායකට. මම වෙනම පිසියෝස්ලා ගෙනල්ලා මෙසියෝස්ලා දාලා තිනවා මහින්දරන්දර ගෙවුම් ඇත්තම 25 දකෝද නෝරි. ඒ අය මෙසියෝ කියන්නේ මේ මේ මසාජ් කරන ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. නිකන් කොල්ලෝ ටිකක් හිටියේ. මං එයාව ඇරියා නිව්සීලන්ත. ඇරලා ට්‍රේන් කරලා ගෙනාවා. දැන් ඒගොල්ලෝ දන්නවා හරියට අල්ලන්න ඕන නිලිය මොකද්ද, අල්ලන්න ඕන තැන මොකද්ද, තද කරන්න ඕනේ තැන මොකද්ද, බුරුල් කරන්න තැන ඒගොල්ලෝ දන්නවා දැන්. ඊළඟට මම පිසියෝස්ලා මං ඉන්නකොට එක්කෙනෙක්වත් හිටියේ නෑ. මං දෙන්නෙක් ගෙනල්ලා පටන් අරගෙන දැන් අදේ දෙන්න කියලා දැන් අලුත් ළමයි ටිකක් ඉන්නේ. ඉතින් මේ මේකත් එක්ක ඒක ගෙනා. ඊළඟට තර්ඩ් ෆ්ලෝ එක ඔබ ගිහිල්ලා බලන්න කැමරා 16ක් එක්ක හැදුවා මම සෙන්ටර් එකක් හියුමන් පර්ෆෝමන්ස් කියලා. හරි ඒ කියන්නේ ඔබ ක්‍රීඩකයෙක් නම් ඔබ ඒක දිගේ දිව්වොත් මීටර් 35ක් දුර දුවන්න පුළුවන්. කැමරා 16කින් ඔබ නිරීක්ෂණය වෙනවා. ඔබගේ කෝච්ට පුළුවන් ලැප්ටොප් එකක් ගියලා ගහගෙන ඒකේ මේවා බලන්න. පිසියෝට පුළුවන් එයත් ලැප්ටොප් එකක් ගහගෙන අරයේ තියෙන මේවා ටික බලන්න. බලපුවාම ඔබ දන්නවා රයිට් මේ අතේ හෙල්ල විසිකරන එක්කිනා මේ අතේ මෙන්න මෙතන මාංශපේශියේ මදි. තව මේක තද කරොත් තමයි තව මේක හැදුවොත් මේක ඊට වැඩි වේගෙන් යනවා. මේ සයන්ස් එක ඕනේ. හරි මට මතකයි සුමේද කියලා ක්‍රීඩකයෙක් හිටියා ජවලින් ත්‍රෝවකෙනෙක්. ජවලින් ත්‍රෝවකෙනෙක්. අන්තිමට ඔලිම්පික්කට සිලෙක් වෙලා ළමයා වරම් බලනකොට ළමයාගේ මේ ඔක්කොම හිරවෙල. ඒ කියන්නේ මේක විසිකරනකොට මේ ජර්ක් වෙනවනේ මේ කැල්. මෙතනින් හිරවෙල. ඒ හිරවෙලා දින එයා වැඩියෙන් ඒකට ගහලා. එයා දන්නේ නැහැ මේක මොකද්ද කියලා. අන්තිමට ඊට පස්සේ ඔය ඒතර ડોક્ટર ලක්ෂ්මණදීසිං හිටියේ DG විදියට. ඒ අයයි ડોક્ટર ලාල්ලා ඔක්කොම එකතුලා මෙයාගේ පුළුවන් තරම් මේක බුරුල් කරා. ඒත් මදි වුණා. එයාට නැත්තම් හොඳ ජැවලින් ත්‍රෝව කෙනෙක් කියන්නේ. හැබැයි ඒක කරගන්න බැරුව ගියා. ඇයි මේ සයන්ස් එකේ ප්‍රශ්නේ. හරි. මේ ප්‍රශ්නේම තමයි ක්‍රිකට් එකෙත් තියෙන්නේ. හරි ක්‍රිකට් එකෙත් මම දිගටම කියපු ගන්න මම එනකොට ඔබ දන්නවද ඒ කාලේ ඉන්ජෙක්ෂන් ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් මැතිව්ස්ගේ කකුල ඔහු ඉදිරියට දාන්නේ නැහැනේ. දැන් ළඟ තියාන ගහන්න වෙනදා හොඳට ලස්සනට කකුල ඉස්සරහට දාලා ගහපු පාදේ ආබාධයක් තියෙනවා. බයයි ඒක ඉස්සරහට දාන්න. ඇයි ඒ මෙතන ඉරනවා පොඩ්ඩක් නැත්තම් ඔට ඕවර්ස් 10ක් 15ක් දාපු ගමන් මේක යනවා මසල් එක යනවා ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනකම තිබුණා. ඇත්තටම කරන්න ඕනකම තිබුණේ ආව රිහැබ් කරන්න. රිහැබිලිටේෂන් කියන්නේ ඒක සයන්ස් එකේ. ඒ කියන්නේ ඕකේ කකුල බලනවා මොකද්ද වෙලා තියෙන කියලා මේක ඉරෙන්නේ නැති වෙන්න යම් කාලයක් තුල කරන්න තියෙන බෙහෙත් ටික කරලා ගන්නට මෙයා කරනවා. මම එනකොට මොකද්ද කරේ? මැදිවුස දීලා තිබුණ ඉන්ජෙක්ෂන් එක. පේන් කිලර්ස්. පේන් කිලර් එක ගහපුවම අරයට කකුල රිදෙන්නේ නැහැ, මුකුත් නැහැ. ආයි ආයලා ගහනවා. මෙච්චරයි ඉරලා තිබුණේ, මෙච්චරක් ඉරනවා. ඊළඟ මැචස් දෙක තුන යනකොට. ඕක තමයි මැතිවුස්ට වුණ ප්‍රශ්නේ. මැතිවුස් විතරනේ ඔය වගේ ගන්නවා ක්‍රීඩකයෝ ඉන්නවා. ඔව් කල්පනා කරන්නේ මැච් එක ගහන එක ගැන විතරයි. හැබැයි මේ ඉන්නේ පිසියෝලා මේ ගොඩක් කට්ටිය විදේශීය නෑ ඒ තමයි ඒක තමයි මම කියන්නේ. ඉතින් මේ හිතන්නේ මාර කට්ටියක් හිතන්නේ ඒකනේ මම කිව්වේ. මම එදා ඒකනේ කෝප් කමිටු ඇහුවේ මේ ඉන්න ડોක්ටර්ස්ලා ඇත්තටම ස්පෝර්ට්ස් මෙඩිසින් කරපු කට්ටියද? නෑ 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 හරිද? ඉතින් ඇයි ඒගොල්ලෝ දැන් මම දන්නේ තාම හොඳ ළඟ යාළුවෝ සමහරවිට ඒගොල්ලෝ මාත් එක්ක තරහ වෙලා ඇති මේ කතාව කිව්වට. මම මොකටද මේගොල්ලෝ තියන්නේ? ප්‍රෙස්ටිජ් එකට. හරි මම තමයි ක්‍රිකට් බෝඩ් එකේ ડોක්ටර්. හරි බලන්න ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ලෝකයේ අනික මැද්දිනන්න බෑ මූලික දේ තමයි පළවෙනි එක. කොයිතරම් බෝඩ් එකේ සල්ලි නැති කාලේ ක්‍රිකට් දිනුනේ නැද්ද අපි 96 සල්ලි නැතුව
ටීෂර්ට් එක ගන්න සල්ලි නැතුව මේ මැචස් දිනු. ඒ කාලේ අපිට ඉතිහාසෙ තිබුණාද මේ කවුද අරවින්දගේ කකුල මෙයලා මාස ගන්නක් හිටියා, චමින්ද වාසි කකුල හිටියා, කවුද මේ අනිත් බෝලර්ස් ලගේ, හරි මුරලිල මොකක්ද වුණ ප්‍රශ්නේ, කාටද එහෙම ඉන්ජරිස් තිබුණේ, සනත් මේ ජයසූරියට එහෙම ඉන්ජරි එකක් තිබුණා කියලා අපි දන්නවද? නැහැ. ඇයි ඒගොල්ලෝ ඒ කාලය තුළ මැචස් තිබුණ ප්‍රමාණය අඩුයි, හරි. හැබැයි ඒගොල්ලෝ ක්‍රමානුකූලව අර වගේ ආපහු රියැබුණ ක්‍රමානුකූල රිකවර් කරගත්ත ලග්ග. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මැචස් වැඩි, එක අවුරුද්දකට ගහනදී ලෝඩ් එක වැඩි. මේ ලෝඩ් එක වැඩි වෙනකොට මොකද කරන්න ඕනේ? ඒ ක්‍රීඩකයාව බලන්න ඕනේ යම් කිසි ප්‍රමාණයකට යාම සීමා කරන්න. සමහරවිට මේ බැට්ස්මන්ල 3 දෙනෙක් විතර හදන ඕපනර්ස්ලා එක්කෙනෙක් අප්සෙට් ගියාම තව එක්කෙනෙක් ඉඳලා. දැන් මොකද වෙලා? දැන් එහෙම නෙමෙයි, අරයවම ලව්වම ගසල. අද ඔස්ට්‍රේලියාව බලන්න, ඉන්දියාව බලන්න. ඉන්දියාව ඕපනර්ස්ලා කී දෙනෙක් ඉන්නවා? හරි, ෆාස්ට් බෝලර්ස්ලා කොච්චරක් ඉන්නවා? ස්පිනර්ස්ලා කොච්චර ඉන්නවා? වන් ඩවුන් ගන්න කී දෙනෙක් ඉන්නවා? හැම එක්කෙනෙකුටම තව විකල්පයක් ඒගොල්ලෝ හදලා තියෙනවා. අශ්වින් ගෙදර තියෙන වර්ල්ඩ් කප් යන්නේ. වර්ල්ඩ් කප් යන්නේ. හරි. ඉතින් එතකොට ඒ වගේ විකල්පයක් සහිතව තමයි මේ ක්‍රියාදාම කරේ. ඒකින් තමයි මම කිව්වේ සයන්ස් එක කරන්න. ඒගොල්ලෝම රිහැබිලිටේෂන් ගැන ආපහු බලන්න. මැචස් මැච් ලෝඩ් එක වැඩි කරන්න එපා ළමයින්ට. හරි. එතකොට මම මේක ඉගෙන මමත් මේක ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවලින්. මම ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලොත් එක්ක ඉඳගෙන කතා කරා දවස්වල් දෙකක් ගිහිල්ලා කතා කරා. කරපුවා මේක රොකට් සයන්ස් නෙමෙයි, මේක තේරෙනවා ටක් ගන්න. ඒකින් තමයි මම කියන්නේ ඔබ බලන්න විරාට් කෝලිගේ ෆිට්නස් එක බඩ දිහා බලන්න. හරි, මම එක මැච් එකට මෙහි ලංකාවේ එක මැච් එක මම ක්‍රීඩා ඇමති කාලේ ගියා. ඔව් ලකුණු 24ට දුවේ අවුට් වුණා. දවල් උදේ 10 මාට 11ට විතර. දවල් එකහම ආරණකල් මෙයා net එකේ ගැහුවා මැච් මේ දිගටම බැටින්. අපේ කට්ටිය මොකද කරන්නේ? අපේ කට්ටිය ගිහිල්ලා රකු අර දෙක ගලව දාගත්තා පයින් ගැව දොරට. ගාලා මොහේ ඉන්නවා. ඒ ඕන්ගේ තියෙන මේමයක් මං කියන්නේ. කැපවීම. ඒතකොට මේක ප්‍රොෆෙෂන් එකක් නේ. දැන් ඔබ ප්‍රොෆෙෂනලි ඔබගේ මීඩියා එකේ ඔබ ට්‍රයි කරනවා ඒකේ ප්‍රොෆෙෂනලි මොනවද කරන්න තියෙන්නේ. හරිද? ආරයිට් මේක ඇල්ලා දන්නුනේ මෙහෙම මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ. ඔබ ලෑස් වෙනවා ඒක. ඔව්. මොඩලින් කරන කෙනෙක් එයා බලනවා එයාගේ ලස්සන ඇඟ තියා ගන්න, ලස්සන අඳින්න, ඒ ඔක්කොම බලනවා. හරි? ක්‍රීඩකයෙක් මොකක්ද තියෙන්නේ? ක්‍රීඩකයෙක් තියෙන ෆිට්නස් එක. වෙන මොනවා? ඒක නැත්තම් වැඩක් නැහැ. ඒක නැත්තම් මොකද එයා කරන්නේ? හරි, එයා ගහන්නේ අවුරුදු 10ක් වෙන්න පුළුවන්. ඒ 10 ලෑස් වෙනවා නම්, සූදානමක් තියෙනවා නම්, කැපවීමක් තියෙනවා නම්, එහෙනම් බලන්න ඕන රයිට්. මම මට තව අවුරුදු 10ක් ගන්න මගේ අතපය හොඳට වැඩ කරන්න ඕන. එහෙනම් මම ආපහු ඉන්ජරි සදා ගන්න බෑ. මොනවද ඉන්ජරි සිද්ධ වෙන්න තියෙන ක්‍රම? මෙන්න මේක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්. එහෙම පරිස්සම් වෙලා ගහුවොත් බේර ගන්න පුළුවන්. හරි, ඉන්ජරි එකක් වුණයි කියන්නේ. වුණ ගමන් ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන වැඩ ටික කරලා ටක් ගාලා ආපහු රියැප් වෙලා මෙතෙන්ට එන්න. එහෙම එකක් මෙතන නැහැ. එහෙම ඒකක් නැති හින්දා තමයි මම එදා කිව්වේ ඔය මාලිංගට අල්ලා කීප ගන්නේ. මම කිව්වා සමර් ක්‍රීඩකයන් බඩ වැඩි කියලා. පොදුවේ කිව්වේ. ඔව් පොදුවේ කිව්වේ. හැබැයි ඒකට මාලිංගට තරහා ගියා. මාලිංග එහෙම මාත් එක්ක තරහා මිනිස්සෙක් නෙමෙයි. නමුත් ඔහු කරපු දේ Facebook 10ක් විතර ඌගේ කාලේ ඌගේ යටතේ තිබුණා. ඒ වගේම මට ගැහුවා. ආ රිලෝ ගහේ ගිරව බෙනේ කියලා මට ගැහුවේ. හැබැයි මොකද්ද වුනේ අවසානයේ? ඔහුට මැච් කැචර්ස් අල්ලගන්න බැරුව එක මැච් එක මම හිතන්නේ 6-7 කැචර්ස් සත ඇරියා. පව ඊට පස්සේ අනිත් තව මාස අවුරුද්දක විතර ඔහුට කිව්වා ඔයා ෆිට්නස් එක හදන් එන්න කියලා. මතකද? බරාඩු කරන් එන්න. හරි. එතකොට මේ මම කියපේක නෙමෙයිද මේ වුනේ? මට ගහලා මාව විනාශ කරා. ඒක වෙනම කාරණයක්. මම අර ක්‍රීඩාවට කරපු අනිත් දේවල් එකක්වත් කතා කරන්න හම්බුනේ. මොකද මේකෙන් මිනිස්සු තරහා වුණා, ප්‍රේක්ෂකයෝ තරහා වුණා, මේ ක්‍රිකටර්ස්ලත් එක්ක යක අරගන්න අර මේ අර්ජුන නනදුන්ගේ කිව්වා මේ ඔයා මොනවද මේ කතා කරන්නේ? අපි ඔය නැතුනේ අපි ගම් මංකෝ අර්ජුන වාය කාලේ බඩ තිබුණ මිනිස්සු ගැව්වා. ඩේවිඩ් බුනුත් ගැව්වා ඒ කාලේ. අපිට මතකයිනේ. ඔව්. මංකෝ දැන් මේ ක්‍රිකට් එක වෙනස් කියලා. හැබැයි මේ ළඟදී අර්ජුන කියලා දුන්නා මේ ෆිට්නස් නැති නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මං කොල්ලක් දැම් මංකෝ බොහොම සුදුයි දැන් ඔයා මේක තීරුම් අරන් තියෙන්නේ කියලා. ඉතින් එහෙම තමයි ඒක ආවේ. ඒ තරම් වෛරයක් මං කෙරෙහි ඇති කරා. හැබැයි මං කියපු දේ අද ඇත්තයි කියලා හැම මිනිහෙක්ම තීරුම් ගන්නවා, හැම ක්‍රීඩකෙම තීරුම් ගන්නවා. ඉතින් ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අපේ ඩිසිප්ලින් එක. මැච් එක ගහන්නේ මංජුල ක්‍රීඩකයෝ. මම ක්‍රිකට් බෝඩ් එකට වෙනම ප්‍රශ්න ගන්නවත් තියෙනවා. කතා කරන්න ඕනේ ඒක පරිපාලනය පිළිබඳව. ඒගොල්ලෝ කරන වැරදි වැඩ ගැන කවුරු ආවත් මෙතන වෙනස් වෙන්නේ නැහැ. මම කියන්නේ ඒකයි. හරිද? මේ මැච් එකේ ක්‍රිකට් බෝඩ් එකකින්ද පරදුනේ කියලා කියන්න මට නම් බෑ. ඔවුන්ට සිවිල් පාසු ගන්න. හරිද? ඔවුන්ට මම කියන්නේ අන්න ඒකයි. ඔවුන්ට දුන්න නැත්නම් ඔන්න කියන්න දුන්නා. එහෙනම් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සිවිල් කණ්ඩායම් වල දීලා පාසු ගන්න මේගොල්ලෝ සියල්ලම තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකේ. ක්‍රිකට් බෝඩ් එකේ දූෂිතයි ඒවා වෙනම තියෙනවා. ඒගොල්ලෝ සිස්ටම් මැචස් පරදින්නේ ක්‍රිකට් බෝඩ් එකකින්ද නෙමෙයි.
ඒකබොඩ් ගන තීන්දු තියන සමාරය වන්න පුල ඔන්ට බලපල ඇති බලපල ඇති සහ ඒගොල්ල මාරු කරනවා සමල්ලාවට බලපෑම් කරනවනම් ක්‍රීඩෝකේ හට මෑට කරන්න කියලා නැත්තන් කෝචස්ල මාරුකිරීම ඒවා සිලෙක්ෂන්ස් මාර්ග ඒවගේ ප්‍රසතියන පුළුව හැබයි දනම් ප්‍රශ තිබ තිබුණ එක එක නොතිබුණ නෙමෙන් හරි හැබැයි මේ ග්‍රවුන්්ඩගේ පිච්චගේ ක්‍රිකට් එක ගහන්නේ කොළහා ඒ කොළොස් දෙයන ඒ කුළොස් දෙනාගත තමයි මැච්චක තීරණය ඔහු කල්පනා කරන්න ඕනේ හයක් ගහපුවාම ආයි හයක් ගහන යනකරම පලන ඔවසර තව අඩුවතර ඕස් දැහැ කරනක ලිමිමි ගහම එක පදන් කරගෙන මේ ගේම ගන්න එහෙම කල්පනා කරන්න එන ඕන එකට අහස්කුරක් වගේ අරක් ගහන ගහන ගෙතර යනවා ඉතින් මම කියන ඒ ඩිසිප්ලින් එකයි සහ ඊළඟට තියෙන කාරණය තමයි මෙයාගේ නයිට් ක්ලබ් සොල්ට යනවා රාත්‍රි තම ඒවා ඩිසිපලින්වලට පස්සු සහ තමන්ගේ බොඩි ෆිට්නස පොඩියක තියාගන්න මං අර කිව්වේ මම මෙච්චර දේශපාලඥ කරලා මම හැමදාම උදේට කිලෝමීටර් 10ක් දුවනවා හරි මම දැක ඔබ දන්නවනේ හරි ඉතින් මගේ මොකටද මම ඒක කරන්නේ මම කරන්නේ මම විශ්වාස කරනවා මගේ ෆිගර් එක මම ෆිගර් කොන්ෂස් මම හරිම කල්පනා කරනවා ෆිගර් එක තියාගන්න ඉතින් මම කැමති නැහැ බඩ හැදෙනවා ඉතින් ඒක මගේ හැටි ඒක ඉතින් මගේ තමන් ඒක මම ඒක කරන්නේ දේශපාලඥ විදිහට දේශපාලඥ සාමාන්‍ය බඩ තියෙන එකනේ ඕකේ සාමාන්‍ය මේ ස්ටයිල් එක ඉස්සර හරි දැන් එහෙම නැහැනේ මං කියන්නේ ඒක තමයි අපි හදා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා දේශපාලඥයෙක් විදිහට අපි අපේ දේවල් කියවලා අපි පොලිටිකලි අපි හදා ගන්නවා වගේ ඔබ මාධ්‍යවේදියෙක් වගේ වැඩ කරනවා වගේ මොඩල් කරන කෙනෙක් මොඩලින් කරන කෙනෙක් මොඩලින් වලට අවශ්‍ය කරන ඇඟපත හදා ගන්න ලස්සනට අඳිනවා වගේ ක්‍රීඩකේ තමන්ගේ ෆිට්නස් එක සහ තමන්ගේ ඩිසිප්ලින් එක තියා ගන්න ඕනේ. මොකද ඕන් කෝටි දෙකක ජනතාව නියෝජනය කරන නියෝජනය කරා විහිළු කරන්න බෑ. අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන් ගන්න ක්‍රිකට් එකට ආව අවසන් කරනවා මේ ප්‍රශ්නේ දැන් ඔබතුමා නීතිඥවරයෙක් හන්ද උසාවියට ගිහිල්ලා තිනවා ජනාධිපතිවරණය තව අවුරුද්දක් පහු වෙලා තමයි පවත්වන්නට ඕන ඔබ ජනාධිපතිවරයාගේ නිල කාලයේ අවුරුදු 6ක් විය යුතුද නැද්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා ඔබතුමා මොකද කියන්නේ ඔව් ඉතින් ඒක ඇත්තටම දැන් ඔකට ගිය පාරත් ඔය පිළිතුරක් දීලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණ දැන් මේ පාර වෙන විදිහකට තමයි මේක සිද්ධ වෙන්නේ දැන් ගිය පාර මෛත්‍රීපාසිසේන මහත්තයාම ඉල්ලලා එනගත් අවුරුදු 6ක් ඕනේ කියලා. හැබැයි එතුමාට ඒක ඉල්ලන්න අයිතිවාසිකමකුත් තිබුණා. මොකද හේතුව ඔහුව පත් වෙන්නේ අවුරුදු 6කට. මිනිස්සු හිතුවා ඔහු අවුරුදු 6ට තමයි පත් වෙන්නේ කියලා. නමුත් ඔහුම ඒ පහ කරගත්තා. හරි. එතකොට මිනිස්සුන්ට මිනිස්සු කල්පනා කරලා අවුරුදු 6කට පත් කරපු ජනාධිපති තමන් විසින්ම අඩු කරගෙන පහකට ආයෙ ආයෙල්ලෝ මට 6ක් තියෙනවද කියලා බලන්න කිව්වා. හැබැයි නැහැ කියලා සිසඳගෙන කිව්වා. දැන් මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ මොකටද? ගෝඩාභය ජනාධිපතිව පත් වෙනකොට වැදගත් වෙන්නේ මහජන මතය. මහජන මතය අනුව ඔහු මිනිස්සු හිතනවා ඔහු පත් වෙන්නේ අවුරුදු 5කට කියලා. ඒතකොට ඒකෙත් ඔහු අවුරුදු 5ක් ඉන්නේ අවුරුදු 2කින්ද කොහෙද එතුමා යනවා. ඊට පස්සේ මේ ඉතුරු ටික මැච් එකේ ගහන්න එක්කෙනා අනුප්‍රාප්තික ජනාධිපති දැන් එයා කල්පනා කරනවා මට බැරිද කියලා 6ක් ඉන්න. හරිද? ඒක මාර විහිළුවක්නේ. ඒ කියන්නේ මේ නිකන් චාන්ස් එකක් වුණා මේ පෑබාගිරේට ගිහිල්ලා මුදලාලි කඩේ ගිහිල්ලා නැකල් මේ පුටුවේ ඉඳ ගන්න. දැන් මෙයා බලන් ඉන්නවා මුදලාලිව ගහලා වුණා පුළුවන් ද මේක ඉන්න කියලා ඒ වගේ කතාවක්නේ මේ කරන්නේ. අවසාන මොහොතේ ඉන්න එකත් ඉතින් ඉන්න ට්‍රයි කරන එකත් සාධාරණයි ඉතින් මොකෝ. ඔව් හරි. ආ ඉඳ ගන්නම් මෙන්න ඉතින්. එතකොට මේ මොකද ඉතමට ඉඳ ගන්නම් මුන්නේ නැහැ මහජන ඡන්දකේ. කොහොම හරි ඒක ඒක ඒ විදිහට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා වෙනද සාමාන්‍ය ජනාධිපතිවරයා දාන ඔබලගේ අත්දැකීම් හැරෙට උසාවියේදී මේ මොන පැත්තර වාසි සහගත තීන්දුවක් ලැබෙයිද මම හිතන විදිහට සාමාන්‍ය මේ තියෙන නීතිමය තත්ත්වයන් එක ගත්තෙන් පස්සේ 33 වගන්තිය ඔව් 33 වගන්තිය අනුව බොහොම පැහැදිලි මේකට ගේන්න ඕනේ අලුත් මේ විනාශ කරනවා නම් ආණ්ඩුක ව්‍යවස්ථාව විනාශ කිරීමේ යෝජනාවක් ගින්. දැන් මම හිතන කැබිනට් මණ්ඩලෙ මොකක් හරි එකක් දාලා තියෙනවා ලබන සතියේදී ගන්න. ඒක නම් ප්‍රායෝගික නෑ මේ. ඔව් ඉතින් ඊට පස්සේ ගෙනල්ලා ඊට පස්සේ ඒක දැන් ඒක ආපහු චැලෙන්ජ් කරන්න වෙනවා. මේක ගෙනයන් පස්සේ ආයෙත් එපා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණේ කියන්න ඕනේ මේක තුනෙන් දෙකකින්ද සම්මත වෙන්න ඕනේ. සරල බෞද්ධරකින් සම්මත වෙන්න ඕනේ. ජනමත විචාරණයක් කරනවා මේ ඔක්කොම. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නයින් පස්සේ ඒක පාර්ලිමේන්තුවට ගියනල තමයි කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් එකම ක්‍රමවේදය තියෙනවා. නැතු උසාවියට ගිහිල්ලා මට පහ හය කරන්න පුළුවන්ද කියලා කතා කරන්න බෑ. ඔය ලේනව කියන පුද්ගලයා ඔයිට කලින් මෛත්‍රීපාසිසේන මහත්තයා ඉන්න කාලේ එතුමාටත් ඔය යෝජනාව කළා යා නඩුව දාන්නම් කියලා ගිහ ඇවිල්ලා තිබුණා. ආහ් ආ. මට මෛත්‍රීපාසිසේන මහත්තයා මේ කිව්වේ. එතකොට
එතකොට කාලතිස්ස කරන්න අපල දිනුනා කරන්න අපේ. ඊට පස්සේ මෛත්‍රී ජනපතෝ කියලා නෑ නෑ මට අවශ්‍යතාවයක් නෑ. ඒකෙ දෙනින් නතර වුණා. මේ පාර මම හිතන්නේ ඒක රයින් ලික්වසිං මැත්තේ එකඟ වුණාද නැද්ද මම දන්නේ නෑ. කොහමද ඌ දැන් නඩුව පාරලා තියෙන්නේ. ඔව් පල්ලෙවත් එක්ක සමග දේශපාලනය කරලා තියෙන පක්ෂේ නේද වාල් පල්ලෙවත්. ඒ නිසා මම හිතන්නේ එයාත් ඒක දාලා තිනවා. ඉතින් මගේ තීරණය අනුව මන්නම් මම හිතන විදියට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වයන් එක 33 ගත්තී වැඩි කරන්න බෑ අඩු කරන්න පුළුවන් තමයි දුර කාලේ අඩු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ නමුත් වැඩි කර ගැනීමේදී අනිවාර්යෙන් අලුත් ආණ්ඩුකම ඒ ව්‍යවස්ථාවට මේක සංශෝධනයක් ගේන්න ඕනේ ගෙනල්ලා ඒ සංශෝධනය අනුව තමයි ඒක තුනෙන් දෙකකින් සහ ජනවිචාරණයකින් සාමාන්‍යයෙන් වත් වෙන මොකද මේක එන්නේ පරමාධිපත්‍ය පිළිබඳ ජනතා පරමාධිපත්‍ය පිළිබඳ බලයක් ඒ නිසා ඒක 4 වෙනි වගන්තිය. ඉතින් 4 වෙනි වගන්තිය සාමාන්‍ය වෙනස් කරනවා නම් අනිවාර්යෙන් ජනතාවෙන් තමයි කරන්න ඕනේ. ඒ නිසා ඒක තමයි සාමාන්‍ය මම දකින නීතිය අනුව තියෙන தત્ත්වය. මම දන්නේ ශේෂ අධිකරණය කොයි විදිහට මේක තීන්දුව කරයිද කියලා. කොහොම සූති සෑහෙන කාරණා කතා කරා. අපි සූදානම් දැන් උඩුසුමන දේශපාලන වටපිටාවත් එක්ක නැවත බුදුමහමන්නට බොහොම සූති නිවුස් සෙන්ටර් වෙතාවට. බොහොම ස්තුතියි.